আমায় ড্যাং বে সাথে নামাতার রাইট গান না আপনি নামাতে বলতে এনেটা এতে নিলে আপনি করে গেনে আ গান বলান তাপে পাড়মে আপনি আর হাসি নাটনে কে করানি হাসি নাটনে কে করা অবস্থা বিপর্যাস লিউয়া মাকে তানে আর ইটি পান্তমে তানে ইন্দন তমাই করান তিন নে ইটি পান্তমে দান্নে তে করান তিন গান ගන්න දැන් අද තමයි මේ පෞද්ගලික කතා නවත්තන්න එමුනොත් මං එයාට මෙයාට දානවා ළමයි ටික ඈ ගෑල් ළමයි අසර පිරිමි ළමයි දාලා මාරු කරනවා හරි ළමයි දැන් අපි ගමු මෙන්න මේ ක්‍රියාකාරකමට එන්න ඩක්කාලෙන් අද අපි මේ පාඩම අවසන් කරන්න ඕන චලතාපින් අචලතාපින් කතා කරා ආගන් දැන් ආයි මට කියන්න බෑ ඔය මං අයිනෝ ටොක්ක්ක් ඇවිල් ළඟට ඇවිල් දැන් කෑ ගැහුවොත් මේ මොනවට වඩා කතා කරු හරිද ආගන් සිංහල තේරෙනවද දැන් කීපාරක් කිව්වද දැන් ඉටිපන්දමක් ගත්තම ඉටිපන්දමක තියෙනවා ළමයි මට කියන්න මේ ලෝකේ තියෙන අවස්ථා තුන මොකක්ද ඝන ද්‍රව වායු ඒවට අවස්ථා කිව්වට ඒවට විශේෂ නමක් කියනවා භෞතික අවස්ථා මොනවද ඒවට විශේෂයෙන් කියන්නේ භෞතික අවස්ථා තුනක් තියෙනවා ළමයි ඝන ද්‍රව වායු එතකොට මේ ඉත්පන්දම පත්තු කරාම ඔය භෞතික අවස්ථා තුනම බලා ගන්න පුළුවන් හරිද ඉත්පන්දම පත්තු කරාම ඔය භෞතික අවස්ථා තුනම හැදෙනවා දැන් මට කියන්න මෙන්න මෙතන ඉත්පන්දමේ මෙතන තියෙන්නේ මොන ඉටිද ඝන ඉටි ඝන ඉටි ඊළඟට ඔයා දැකලා තියෙන ඉත්පන්දම පත්තු කරාම මෙන්න මෙතන තියෙනවා මොන ඉටිද ද්‍රව ඉටි ඔය ද්‍රව ඉටි වාෂ්ප වෙලා ළමයි මේ තිරය දිගේ ගිහිල්ලා ඉටිපන්දම පත්තු කරලා බලන්න ඉටිපන්දමේ මැද හරිය අඳුරු කලාපයක් තියෙනවා මතකද ඉටිපන්දමේ මැද හරිය අඳුරු කලාපයක් තියෙනවා ආ පොඩ්ඩක් පොඩ්ඩක් ගාවුල අපේ ගාවුල අපේ පවුලේ
දැන් ගන්න නෑ දැන් වැඩි කතා බෑ මල්ලයාට ඇහෙන හොඳට සද්දේ හා දැන් මම කිය කී හිටිය අද පොඩ්ඩක් ළමයි මේ ළමයි මම දොර වහලා තියෙන අද ගෙදර මේ කවුරුවත් නෑ වෙන්දට මේ අම්මා ඉන්නවනේ අම්මා එකපාරට දෙඩ බඩ අංගාලා වැටිලා දැන් හොස්පිටල් එකක් ගිහලා තියෙන ගෙදර පල්ලෙයා කවුරුවත් නෑ ඒකයි මේ එන මෙන්න වෙලාවට මට පොඩ්ඩක් යන්න වෙනවා පල්ලෙයාට හරි කෙසේ වෙතත් වැඩේට බහිමු තව එන එකක් නෑ මං හිතන්නේ ඔක්කොම වගේ ඇවිල්ලා ඉන්නේ අද ළමයි ගොඩක් හරි ආගන්නකෝ දැන් වෙන මුකුත් වැඩ බෑ හරි ඝන ඊටි රත් වෙනකොට මොන ඊටි වෙනවද ද්‍රව ඊටි වෙනවා මේ ද්‍රව ඊටි ළමයි මෙතනද වාෂ්ප වෙලා මේ දැල්ල දිගේ ද්‍රවය කියලා මෙන්න මේ හරියේදී මෙන්න මෙතන තියෙනවා ඊටි මොකද්ද ඊටි වාෂ්පය ඔයා ඊටි බන්දම පත්තු කරලා බලන්න ගෙදර මැද හරිය අඳුරු ප්‍රදේශයක් තියෙනවා අද ගිල පත්තු කරලා බලන්න මැද හරිය මොන ප්‍රදේශයක් තියෙනවද ඊටි පන්දම් දැල්ලේ මැද තියෙන මොන ප්‍රදේශයක්ද අඳුරු ප්‍රදේශයක. ඒ අඳුරු ප්‍රදේශයේ තියෙන මොන වාෂ්පයද? ඉටි වාෂ්පේ. නම් ළමයි ඉටිපන්දම පත්තු කරාම ඉටිපන්දමේ ඝන අවස්ථාව, ද්‍රව අවස්ථාව, වායු අවස්ථාව කියන අවස්ථා තුනම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ මේකේ අහනවා මෙන්න මෙහෙම. ඉටිපන්දම සෑදී ඇත්තේ ඉටිපන්දම සෑදී ඇත්තේ කුමන භෞතික අවස්ථාවේ පවතින ඉටිවලින්ද? හා කියන්න. ඝන. ආලියන් ඝන. ඉටිපන්දම ඇදලා තියෙන ඝන අවස්ථාවේ. ඊට පස්සේ කියනවා ඒ දැල්ලු විට කුමන අවස්ථා විපර්යාසයක් සිදුවේද මම මෙන්න මෙහෙම මේ මම ළමයි මේ මම ඒක මෙහෙම පෙන්වන්නම් මෙන්න මෙහෙම මොකක් වෙනවද දැල්ලුවාට පස්සේ ආ කියන්න බලන්න ඝන ඊටි මොන ඊටි වෙනවද ද්‍රව ඊටි වෙනවා ද්‍රව ඊටි ඊටි වාෂ්ප බවට පත් වෙනවා ලස්සනට ඊතල ගහලා පෙන්වන්න ඝන ඊටි ද්‍රව ඊටි වෙනවා ද්‍රව ඊටි ඊටි වාෂ්ප වෙනවා ගණයිටි ද්‍රවයිටි වෙනවා ද්‍රවයිටි ඉටි වාෂ්ප වෙනවා ගණයිටි ද්‍රවයිටි ද්‍රවයිටි ඉටි වාෂ්ප ගණයිටි ද්‍රවයිටි වෙනවා ද්‍රවයිටි ඉටි වාෂ්ප වෙනවා හරි 41 41 දැල්ලේ මැද ඇති අඳුරු කලාපයේ ඇත්තේ මොනවද මේ දැන් කියලා දුන්නා මට කියන්නේ දැල්ලේ මැද අඳුරු කලාපයේ ඉටි වාෂ්ප තියෙන යාලියන් ඉටි වාෂ්ප අදම ගෙදර ගිහිල්ලා ඉටි පන්දම පත්තු කරලා බලන්න ඉටි පන්දමේ කලාප කීපයක් අඳුන ගන්න පුළුවන් ඒ කලාප ටික ඔයාට දැන් කියලා දෙන්නේ නැහැ. හත වසරදී ඉටිපන්දමේ කලාප කතා කර. දැන් නිකන් කිව්වොත් ළමයි මේ අහන්න මේ ළමයි ඉටිපන්දමක් පත්තු කරාම අද ගෙදර ගිහිල්ලා බලන්න ඉටිපන්දමේ මෙන්න මෙහෙම කලාප කීපයක් තියෙනවා. ඔන්න ඔම. හොඳට බලන්න මැද තියෙන්නේ අඳුරු කලාපය. ඊට පස්සේ මේ හරිය කහ පාටට දීප්ත කලාපය. මේ හරිය හොඳට බලන්න චූටි නිල් පාට ප්‍රදේශයකුත් තියෙනවා. මන් දන්නේ ඔබ මේකනේ උනන්දුවෙන් බල්ලා තියනවාද කියලා ඉටිපන්දම් දැල්ල තියා ඉටිපන්දම් දැල්ලේ මේ හරිය නිල් පාට ප්‍රදේශිකුත් තියෙනවා මේ හරිය පේන්නේ නැති අදෘශ්‍ය කලාපයේ කියලා ඒකුත් තියෙනවා කියලා කියනවා. එතකොට ඉටිපන්දමේ කලාප සහ ඒවා හැදෙන්නේ කොහොමද කියලා ඒ කියන්නේ අදෘශ්‍ය කලාපය. ඔයගලර මේක හත වසරේදී උගන්වනවා. හත වසරේදී උගන්වනවා ඉටිපන්දම විතර නෙවෙයි. මෙන්න මේකෙන් ඇති වෙන දැල්ලත් මම ඔයගලන්ට උගන්වනවා. මේ මොකක්ද? මේ මොකද්ද මේකට කියන්නේ මොකද්ද ඉටිපන්දම නෑ මොකද්ද මේකට කියන්නේ ගෑස් ලිප මොකද්ද කවුරුහක් දන්නේ නැද්ද මෙන්න මේකට කියනවා නෑ ස්පීතු ලාම්පුනේ දාහකය මොන දාහකය බයිසිකල් දාහකය බයන්නේ පටන් ගන්නේ ගුඩ් යාර ටිකක් හරි මතකයි ඕකට කියන්නේ බන්සන් දාහකය මොකද්ද මේකට කියන්නේ බන්සන් මොනසන්ද බන්සන් බන්සන් දාහකේ බන්සන් දාහකේ වැඩ කරන විදියත් ඕගොල්ලන්ට හතේදී උගන්වනවා වෙනම පාඩමක් තියෙනවා ඒකෙදී උගන්වනවා දැන් නෙමේ හතේ හතේ නෙවෙයි සෝරි අටේ අටේදී උගන්වනවා රයිට් ඊළඟයකට යක් ඊළඟයකට යක් 42 හැමෝම අවධානයෙන් ඉන්න පච කතා කරන්න වටපිටේ තියෙනවා කතා කරන්න එපා වීලාරේ ටොක්ක්ක් කරනවා හරි මම ආව ළඟට අයිනෝ ආයි ඉල් වෙන්න ටොක්ක්ක් දැල්ලේ මැද අඳුරු කලාපයට ලෝහයේ නලයක් ඇතුළු කර මේක මේ බලන්නකෝ දැන් මේ තියෙන දැල්ලනේ දැල්ලේ මැද
මේ අඳුරු කලාපයට මේක මේ තියෙන මොන කලාපයද? අඳුරු කලාපය. අඳුරු කලාපයට ලෝහ බටයක් ඇතුළු කරනවා. ලෝහ බට තියෙන්නේ. දැන් උදාහරණයක් මම එකපාරක් මේක ළමයිට කරලා පෙන්නුවා. මෙන්න මේ ඔයාලට පේනවද මෙන්න මේ ඒරියල් එක? ඒරියල් එක පේනවද? අන්න ඒකේ මෙන්න මේ බට කෑල්ලක් ගලව ගත්තා. මම මේක නෙමෙයි මේකේ කැඩිච්ච බට මේ ඒරියල් එකක් තිබුණා. ඒකෙන් එක බට කෑල්ලක් ගලවලා ගත්තා. හරි? අන්න ඒ ඒරියල් එකේ බට කෑල්ලක් මේකට යොදා ගන්න පුළුවන්. නියමටම වැඩේ වෙනවා. ඒරියල් එකේ බට කෑල්ලක් මේක අස්සට ගහලා ආධාරකෙන් අල්ලන්න ඕනේ. ඇයි ආධාරකයකට සෙට් කර? රත් වෙනවන්නේ නැත්තම් අඬුවකින් අල්ලගෙන කරන්න පුළුවන්. අඬුවකින් අල්ලගෙන මේ පැත්තට ගිනි කූරක් ගහපු ගමන් මෙතනිනුත් දැල්ලක් එනවා. ඇයි ඒ කියන්නේ? මේ මැද කලාපේ මොනවද තියෙන්නේ? මොනවද? ඉටි ඉටි වාෂ්ප මේ බටේ දිගේ මොකද වෙන්නේ? ගිහලා මෙතනින් එළියට එනවා. ඒකට අක් ගාලා පත්තු වෙනවා. පත්තු වෙනවා. හරි? යා. මොකද බටේ ප්‍රසාරණය වෙනවා. හරි ආගන් ළමයි මේ මං තව චූටි ප්‍රශ්නයක් අහනවා මේකටත් උත්පන් හිතනවා මෙතන ඉන්න ළමයිට සාමාන්‍ය දැනුම තියෙනවා කියලා මේ අහගන්නකෝ මේ බටේ මේ අතට ඔන්නෝම අල්ලලා ගිනි කූරක් ගැහුවොත් පත්තු වෙයිද ආ පත්තු වෙයිද නැත් ඇයි නැහැ කියන්නේ දැන් මෙතන තියෙන වාෂ්පයක් හැමතිස්සෙම යන්නේ උඩටද යටටද උඩට එතකොට මෙහෙ මැල්ලුවයි කියලා වාෂ්ප මෙහෙන් එයිද නෑ එහෙනම් මේක පත්තු වෙන්නේ නෑ මේක අල්ලන්න ඕනේ ටිකක් ඇලවෙන්න උඩට අන්න එතකොට මේ වාෂ්පය මේක දිගේ ලේසියෙන් බැවිලා පත්තු වෙනවා ඕවත් විභාගෙදී ආන්න පුළුවන් තැන් හරිද ලයිටරේ තමයි ඉටි නෙමේ තියෙන වෙන මධ්‍යසාර වර්ගයක් ඒක ඇතුලේ තියෙන ඒක ඒ වාෂ්පය තමයි ලයිටරේ පත්තු වෙන්නේ හරි හරි අපි එහෙනම් ලියමු අපි එහෙනම් ලියමු අපෙන් අහනවා ළමයි අපෙන් අහනවා මේ දැල්ලේ අඳුරු කලාපයට ඔය ඉතින් ඇයි ඔය කතා කරන්නේ සිංහල තේරෙන්නේ නැහැ මේ ළමයිට දැන් තව වැඩි වෙලා බලන්න ඈ හරි ඊට පස්සේ අඬන්න එපා හොඳේ ඔළුව පැලුනා කියන්නේ අයිනෝ ඉල්ලෙන්න ඩොක්ක එන්නේ මේ ඉංගාල බෑනේ මේ වැඩේ කරන් ඔක්කොම වටපිටාවේ තියෙන දහජරාව ටික කතා කරනවා මෙතන ඇවි උගන්නන වෙලාවේ අහන් ඉන්න උමාරවන්න නැ මොනවාරි පච ටිකක් කියලා කියලා ඉන්නවා එහෙම බෑ හරි ඉගෙන ගන්න නේ පැය දෙකයි නේ මේ පැය දෙක අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. නිකන් මේ මෙතන ඇවිල්ලා කාලේ නාස්ති කරන්න එපා. එහෙම ඉන්නේ හතරපස් දෙනා. ඒ හතරපස් දෙනාට ඉතින් දෙනවා සබ්බුවම. හොඳේ. හායි. රයිට් ඉතින් මට කියන්න අඳුරු කාලාපේට මෙහෙම එකක් එල්ලු කරාම මොකද වෙන්නේ? ලෝහ නාලය ඇතුළු කළ විට අනෙක් කෙළවරෙන් දැල්ලක් ඇති වෙනවා. මේ ආ ලියන්න. ලෝහ නාලයේ අනෙක් කෙළවරේ. ලෝහ නාලයේ අනෙක් කෙළවරේ නව දැල්ලක් ඇතිවේ ලෝහ නලයේ අනෙක් කෙළවරේ නව දැල්ලක් ඇතිවේ අලුත් දැල්ලක් ඇතිවෙනවා ලෝහ නලයේ අනෙක් කෙළවර ලෝහ නලයේ අනෙක් කෙළවරේ නව දැල්ලක් ඇතිවේ අලුත් දැල්ලක් ඇතිවෙනවා ඊළඟ ප්‍රශ්නයේ එහෙමමයන් නලයේ කෙළවර දැල්ලක් ඇතිවීමට හේතු වූයේ කුමන අවස්ථාවේ පැවති ඉටිද වායු අවස්ථා ඇයි ළමයි ඉටි ද්‍රවය යනවාද බටේ දිගේ යන්න පුළුවන්ද බෑනේ වායුව තමයි මේ මුඩට කියලා අනිත් පැත්තකින් වායුව ඊළඟට ඔහොමම යා දැල්ලා හරහා මොහොතක් කාඩ්බෝඩ් කැබැල්ලක් තවන්න ඔබට කුමක් ඉටි මෙන්න මේක ඔයාට ගෙදර ගිහිල්ලා කරන්න පුළුවන් ගන්න කාඩ්බෝඩ් කැල්ලක් ගන්න ඉටි පන්දමක් නැත්නම් ඉටි පන්දමක් කඩෙන් හරි අරන් යන්න මේ ඉටි පන්දම පත්තු කරලා ආගන්න ඉතිබන්දව පත්තු කරලා ඔයා කාඩ්බෝඩ් කැල්ලක් අරගෙන මෙන්න මේ දැල්ල හරහා ඔහම තියන්න හැබැයි තියාගෙන හිටියොත් මොකද වෙන්නේ ගොඩක් වෙලා තියන් හිටියොත් මොකද වෙන්නේ ගිනි ගන්නවා ගිනි ගන්න දෙන්න එපා ටික වෙලාවක් තියන් ඉඳලා ටක් ගාලා ගන්න එතකොට ඔයාට මේ කාඩ්බෝඩ් එකේ මෙන්න මෙහෙම රවුමක් දකින්න පුළුවන් මොනවද ඒ රවුමේ තියෙන්නේ ඉටි වාෂ්පයි මේක ඇල්ලුපු ගමන් මෙතන තියෙන ඉටි වාෂ්ප ගිහලා වදිනවා මොකද කාඩ්බෝඩ් එකේ පෑදිලි ඔයගලන්ට කියන ගමේ ගෙදර ගිහලා කරලා බලන්න ඉටි පන්දම පත්තු කරන්න කාඩ්බෝඩ් එකක් අරගෙන ටක් ගාලා දැල්ල ගාවින් තියන්න පොඩි වෙලාවක් තියලා ගන්න ගත්තම ඉටි වාෂ්ප ගිහලා කාඩ්බෝඩ් එකේ තැම්පත් වෙච්ච රවුම බලා ගන්න
පුළුවන්. ඒක තමයි ඔයා අහන්නේ කාඩ්බෝඩ් කැබැල්ලක් තබන්න කුමක් නිරීක්ෂණය කළ හැකිද? ආ ලියන්න. කාඩ්බෝඩ් කැබැල්ලේ ඉටි වාෂ්ප තැම්පත් වී ඇති ආකාරය. 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 නිරීක්ෂණය කළ හැක. කාඩ්බෝඩ් කැබැල්ලේ ඉටි වාෂ්ප තැම්පත් වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැක. කාඩ්බෝඩ් කැබැල්ලේ ඉටි වාෂ්ප තැම්පත් වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැක. නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊළඟට යනවා මේක ඕගොල්ලන්ට පරිස්සමෙන් gedeti කරන්න පුළුවන් වැඩක්. මෙන්න මෙහෙම. කේතලයේ කෙමිය. කෝ කෙමිය? කේතලයේ කෙමිය කියන්නේ මෙන්න මෙතෙන්ට. හරිද? මේ කැලල තමයි කෙමිය කියන්නේ. කෙමිය. ඕගොල්ලෝ බීකරයක් දැකලා තිනවා. බීකරයක් දැකලා තිනවා. බීකරෙත් ළමයි මේ වගේ චූටි උලක් වගේ කැලලක් තිනවා දැකලා තිනවද බීකරේ කියලා? මොකක්ද ඒ? මොකක්ද ඒ කැලලට කියන්නේ? කෙමිය. කෙමිය. ආ මේ තියෙන බීකරේ. පේනවද මේ බීකරේ නම් ඔයගොල්ලොත් එක්කම නේද පරීක්ෂණය කරද්දි ඩුක් ගාලා ගිහින්. මතකද ඔයගොල්ලන්ට? ඉක්කල මේක ඊල තියෙන බැලුනා. මේ තියෙන කෙමිය. මෙන්න මෙතන මේ තියෙන චූටි. පේනවද ඔයගොල්ලන්ට මෙතන? කෙමිය. ඒ වතුර ලේසියෙන් වක් කරන්න. කෙමිය නැත්තල් ළමයි මොකද වෙන්නේ? වතුර හැමතැනම යන්න පුළුවන්. කෙමියෙන් ගානට වක් කරන්න පුළුවන්. මේ වගේ කෙමියක් තියෙනවා. එතකොට කේතලෙත් මොකද්ද තියෙන්නේ? කෙමියක් තියෙනවා. කෙමිය. හරිද? කෙමිය. ඉතින් අපිට කියනවා මොකද්ද? කේතලයේ කෙමියෙන් පිටවන හුමාලයට පිඟානක් අල්ලන්න. කරලා නැතු ඇතිනේ. කරන්නත් පුළුවන් ඕනනම්. gedara කේතලයේ හූ තියෙනකොට එනවා නේද විසිල් එකක්. එතකොට අන්න එතෙන්ට විසිල් එකක් කියන්නේ එතනින් ජල වාෂ්ප පිට වෙනකොට හුමාලයේ පිට වෙනකොට චුටි සිදුරක් තියෙනවා. ඒ සිදුරෙන් පිට වෙනකොට දැන් අපි අර මේ ෆෑන් විල්ලෙට මෙහෙම තියලා ගන්න ඒ වගේ තමයි එතන සිදුරෙන් යනකොට මේ මේ සද්දයක් වෙන විදිහටයි හදලා තියෙන්නේ. ඇයි එහෙම හදලා තියෙන්නේ? වතුර උණු වුණා කියලා මොනව කරගන්නද? දැනගන්න. නැත්තම් ඉතින් අපි දන්නේ නැහැ නේ සද්ද යනකොට නේ අපි ඩක් ගාලා කියලා ඕෆ් කරන්න. හරිද? උපක්‍රම. රයිට්. මට කියන්න. දැන් ඔයා මේ විදියට මේ කෙමියට ඇල්ලුවොත් පිඟානක් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? උමාලේ ගිහිල්ලා පිඟානේ වදිනවා. වැදිලා ගණී භවණය වෙලා මොනව හැදෙනවද? ද්‍රව ජල බිඳු හැදෙනවා. පිඟාන මත ඔයගලන්ට මේම ද්‍රව ජල බිඳු දකින්න පුළුවන්. මොකද වෙන්නේ? උමාලේ නී භවණය වෙලා ද්‍රව ජලයේ බවට පත් වෙනවා. ඉතින් අපි ලියනවා මොකක්ද අපිට දකින්න ලැබෙන්නේ? ඒකෙත් තියෙනව නේද? දැන් පත් වෙනකොට දැකලා තියෙනවද අර උඩ වීදුරු මූඩියේ උමාලේ ඇවිල්ලා තැම්පත් වෙලා වතුර වගේ බිඳු ඇදලා තියෙනවා. ඒකම තමයි ඉතින් මෙතනත් වෙන්නේ. හරි. හරි. ඔන්න ඔය ළමයා. රතු පාටේ කැඳන් ළමයා නැගිට. ඔය පිටිපස්ස බලන ළමයා. ඔයා ඔයා නැගිට. පොඩි ටිකක් අතර නැගිට. ඔයා. අවු. නැගිට. පොඩි ටිකක් ඔක්කොම අර නැගිට. පොඩි. නැගිට ලයි. කතා කරන මොනවද මන් දන්නේ අනිත් එක. ඔක්කක් අයින්නමයි ඉතින්. පවුන්දා දින්නේ. මෙතෙක්. අරගෙන. ටැග් එක තියන්න මේ බේසු ටින් හරි කියලා. ඔයා තව මෙහාට. හරි ගන්න වෙලාවට කතා කරන්න බෑ. හරිනේ? හරි. අපි දැන් ලියමු එක අපිට දකින්න ලැබෙන දෙයාලියන් ලියන්න. කෙමියෙන් පිටවන හුමාලය. කෙමියෙන් පිටවන හුමාලය. කෙමියෙන් පිටවන හුමාලය. කෙමියෙන් පිටවන හුමාලය. පිඟානේ වැදී. පිඟානේ වැදී. ගණී භවණය වී ද්‍රව ජලය සෑදේ. වෙන වචනේ ගණී භවණ. පිඟානෙන් පිටවන සෝරි පිඟානේ කෙමියෙන් පිටවන හුමාලය පිඟානේ වැදී ගණී භවණය වී ගණී භවණය වී ද්‍රව ජලය සෑදේ. ගණී භවණය වී ද්‍රව ජලය සෑදේ. හරි ලිව. ගණී භවණය වී ද්‍රව ජලය. දැන් මට කියන්න මෙතන සිදුවෙච්ච අවස්ථා විපර්යාසය ආ කියන්න. දැන් මාත් එක්ක ඉන්න ඕනේ, පන්ති ඉන්න ඕනේ.
අවධානයෙන් ඉන්න ඕනේ. පැය දෙක හොඳට ගේම ගහන්න ඕනේ. ආ කියන්න. මෙතන සිදු වෙච්ච අවස්ථා විපර්යාසය කියන්නේ කුමාලය කියන්නේ මොනවද? ඝනද, ද්‍රවද, වායුද? වායු. මොකද්ද උනේ? ද්‍රව වුණා. පැහැදිලිද? අවස්ථා විපර්යාසය. විභාගෙදි මේ රූපි දාලා ආයි. ඔයාගේ මොකද්ද? මේදී සිදු වෙච්ච අවස්ථා විපර්යාසය මොකද්ද? ඒතර ඔයාලා ලියන්න ඕනේ මොකද්ද? වායු, ද්‍රව. ආ. ඊළඟට ඊළඟ එකේට අපි යනවා 46. ඉටි, කපුරු පෙති, කොහොල්ලෑ, තාර, ස්වල්පය බැගින් ගෙන ඒවා ටින් පියනම් මත රත් කරන්න එක් එක් ද්‍රව්‍යයට කුමක් සිදු වේද? දැන් මෙන්න මේ වගේ ටින් පියනක්, කොහෙන්ද ටින් පියනක් හොයාගන්නේ? මදි. මදි. ආ, ක්‍රිස්කෝ බිස්කට් පෙට්ටි තියෙන ටින් එක තියෙන රවුම් අන්න එකෙන් ගන්න පියන. ඒ පියන මත තියන්න කපුරු පෙති ටිකක්, කොහොල්ල ටිකක්, ඉටි ටිකක් සහ තාර ටිකක් තියන්න. හරි. තාර කොහෙන්ද හොයාගන්න? පාරේ. පාර අයින ඔය කැඩිච්ච තාර කෑලි හොයාගන්න පුළුවන්. නැත්නම් අලුතෙන්ම තාර දාන පාරක නම් ඕන තරම් තාර වැටිච්ච තැන් තියෙනවා. තාර කියන්නේ ඝනද, ද්‍රවද, වායුද? ඝන. ඒක ද්‍රව කළා නේද පාට දාන. දැක්කද දියකල පාට දානවා. දාපු ගමන් ආයි මොනව වෙනවද? ඝන වෙනවා. තාර. තාර කියන්නේ ඇත්තට මොනවද කියලා දන්නව නේද ඔයගොල්ලෝ? දන්නවද තාර කියන්නේ මොනවද කියලා? තාර කියන්නේ ළමයි මීට අවුරුදු මිලියන ගානකට කලින් මේ මුල් පොළවේ හිටපු ශාකහා සත්තුන්ගේ කෑලි කොටස්. දන්නවද ඔයගොල්ලෝ? තාර ගන්නේ කොහමද දන්නවද? පොළව විදලා බොරතෙල් කියලා જાතියක් අහලා තියෙනවනේ ඔයගොල්ලෝ. ඒ බොරතෙල් අරගෙන බොරතෙල් වල වෙන් කරාම බොරතෙල් වලින් මෙන්න මේ ගෑස් ටැංකියේ ගෑස් ටික හම්බ වෙනවා, පෙට්‍රල්, ඩීසල්, දැවි තෙල් ඕව ඔක්කොම ග්‍රීස් හම්බ වෙනවා. අන්තිමට අඩිය ඉතුරු වෙනවා මොනවද? තාර. බොරතෙල් හැදෙන්නේ කොහොමද කියලා උගන්වලා තියෙනවනේ ඔයගොල්ලන්ට. එහෙනම් ඉතින් මේ තාර කියන්නේ ඉස්සර කාලේ ජීවත් වෙච්ච සත්තුන්ගේ හැදිච්ච ද්‍රව්‍යයක් තමයි තාර. මතක තියාගන්න. ඔව්. ඒ අර යා පත් වෙනවා කියලා පෙන්නවා ටීවී එකේ නේ. ඒක මහා පරිමාණයෙන් තියෙනවා කියලා පෙන්නුවේ නෑ. ඔව් මම දැක්ක කොලයක් එහෙම පත්තු කරලා පෙන්නවා. ප්‍රවෘත්ති වලට රයිට්. හරි දැන් මේක රත් කරනවා. මට කියන්න මේක යටින් රත් කරනවා. රත් කරනකොට මෙයාට මොකක් වෙයිද? අපුරු දිය වෙනව නේද? අපුරු දිය වෙලා දිය වෙන්නේ නැහැ අත්‍තරම. කපුරු කෙලින්ම මොනවා බවට පත් වෙනවද? වාෂ්ප වෙනවා. එතකොට මෙතන තියෙන්නේ මොන කපුරුද? ඝන කපුරු. කෙලින්ම මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. ඔයාට පුළුවන් නම් මෙහෙම කරන්න. කපුරු පෙති හොයාගන්න පුළුවන් නේ කඩෙන්. හරි පන්සල් කියලා ගියාම ඕන තරම් තියෙන පන්සල් අයිනේ කඩවල තියෙන කපුරු පෙති දැකලා තියෙනවද? අර පොල් ගෙඩිය පත්තු කරලා ගන්න දැකලා තියෙනවනේ. ආ නෑ ඒක නෙමෙයි. හරි කපුරු පෙති. ඒ කපුරු පෙති ටිකක් අරගෙන හැන්දක තියලා හැන්ද යටින් රත් කරන්න. කපුරු පෙති ටික මොකද වෙන්නේ? වාෂ්ප වෙන්න ගන්න. එතකොට මේකෙදි මොකද වෙන්නේ? ඝන කපුරු මොන ද්‍රව වෙනවද? කෙලින්ම වාෂ්ප වෙනවද? වාෂ්ප වෙනවා. කොහොල්ලෑ. කොල්ල කියන එක දන්නවද? ඉස්සෙල්ලා කියන්නේ කොල්ල දන්නවද කියන්නේ? කොල්ල දන්නේ නැති ළමයි ඉන්නවද මෙතන කවුරුවත්? නෑනේ හැම ළමෙම දන්නවනේ කොල්ල. දන්නේ නැති ළමයිනොත් ඉන්නව සමහර අය. සමහර පන්තිවල හිටියා. ඒ කියන්නේ ජීවිතේට කොස් ගෙඩියක් දැකලා නැති උන්. හරි. ඒව ළමයි ඉන්නව ඈ. ඔයගොල්ලෝ විශ්වාස කරන්න එකපාරක් මං කියන්නේ ඉගෙනුවා. ඉස්සර මං ගෙවල් වලට ගිහින් උගන්නු. ඉස්සරම ඈ. දැන් නම් එමු උගන්නන්නේ නෑ. ගෙවල් වලට ගිහිල්ලා ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරනවා. ඒකට රොයල් එකට ගියපු ළමයෙක්ට ක්ලාස් එකක් කරන්න දීලා මේ ගොරැල්ලේ දැන් කොහොල්ල ගැන උගන්වන්න තිබුණා. කොහොල්ල ගැන මේ 11 වසර ළමයි. හරිද? ඒක දන්නේ නැහැ කොහොල්ල කියන්නේ මොනවද. මොනවදද කොහොල්ල කියලා අම්මා කුස්සියෙන් ඉඳන් කෑ ගහනවා. පුතා අර චුයින්ගම් වගේ જાතියලු. අම්මා කුස්සියෙන් ඉඳන් කෑ ගහනවා චුයින්ගම් වගේ જાතිය පුතා ඒක. ඒ කියන්නේ ඒ ළමයා කොස් ගෙඩියක් මං හිතන්නේ ජීවිතේට කපලා බල්ලා නැහැ. එහෙම අවබෝධයක් නැහැ නගරෙම ජීවත් වෙන ළමයි. හරිද? කොස් කාලා ඇති. මදුළු කාලා ඇති. ඒක කොහොල්ල දැකලා නැහැ. හිතන්නකෝ 11 වසරේ. අනිත් එක 11යි. පොඩි පන්ති වල නම් කමන්නේ නැහැ කියමුකෝ 11ට යනකම් කොස් ගෙඩියක් දැක්කේ නැහැ කියන්නේ උත් තනි කරම නගරික හිටපු ළමයි. හරි එහෙම ළමයි ඉන්නවා. ඉතින් කොහොල්ල වලට මොකක් වෙයිද කියන්නේ රත් වෙනකොට ඝන කොහොල්ල මොන කොහොල්ල බවට පත් වෙනවද? ද්‍රව කොහොල්ල වෙනවා. තව ටිකක් රත් කරොත් මේක අඟුරුම වෙන්නත් පුළුවන්. අඟුරු වෙනවා වාෂ්ප වෙන්නේ නැහැ අඟුරු වෙනවා. ඉටි මේව මොනවද? මේ තාර. තාර වලට මොකද වෙන්නේ? තාර දිය වෙනවා. තාර දිය වෙනවා. තාර ඝන තාර මොන තාර බවට පත් වෙනවද? ද්‍රව තාර බවට පත් වෙනවා. තව ගොඩාක් කරොත් වාෂ්ප වෙන්න පුළුවන්. හැබැයි තින් ඉටිපන්දමෙන් නම් ජීවිතේට මෙයා වාෂ්ප කරන්න ඉටිපන්දමෙන් තියා තාර වාෂ්ප කරන්න පුළුවන්. ඔබ දැකලා තියෙන තාර එන්නේ බැරල් වල ඝන තත්ත්වයේ එන්නේ. බැරල් එක රත් කරන්න ඕනේ ද්‍රව තාර හදා ගන්න. දැකලා තියෙනවද ටයර් පුච්චලා ද්‍රව තාර හදනවා දැකලා තියෙනවද? පාරවල් හදන තැන දැකලා තියෙනවනේ. හරි ඒක වාෂ්ප කරන්න සෙල්සිය මං හිතන්නේ 4 සෙල්සිය අංශක 400 ඊටත් වඩා වැඩි උෂ්ණත්වයක් දෙන්න ඕනේ.
අයියෝ කකුලෝ ඒත් පිටිපස්සවල් කොහෙද යන්නේ හරි ඊට පස්සේ මේ තියෙන අපි හිතමු ඉටි කියලා මේ තියෙන මොන ඉටිද ඝන ඉටි රත් කරනකොට මොන ඉටි වෙනවද ද්‍රව ඉටි වෙනවා කොහොල්ල මේ තියෙන මොන කොහොල්ලද ඝන කොහොල්ල මොකක් වෙනවද ද්‍රව බවට පත් වෙනවා මේ තියෙන මොනවද ඝන කපුරු රත් කරනකොට මොනව වෙනවද සෝරි ද්‍රව නෙවෙයි මොනවද වාෂ්ප බවට පත් රයිට් එහෙනම් දැන් අපේ ළමයිට රූපේ තියෙනවා ඔය රූපෙම ඔය ටික අපි ලෑ ගත්තම ලේසි ඉතින් අපි ඔය රූපෙම ඔය වැඩේ මෙහෙම පෙන්වන්න බලන්න ඉතින් බන්ද පේන්න තියෙනවානේ ඝන කපුරු වාෂ්ප වෙනවා රූපෙත් ලියමු ඊට පස්සේ යටින් අපි මෙමින් ලියමු රූපෙ පෙන්නන්න යටිනුත් ලියන්න ළමයි ඒ ටිකම යටිනුත් ලියන්න මේ ද්‍රව්‍යයට මොකද වෙන්නේ කියලා යටිනුත් ලියන්න මේ ලියල් තියෙන එක ලියන්න ඝන තාර ද්‍රව තාර වේ නැත්තර කෙලිම නිකන් ඉටි ගත්තොත් ද්‍රව ඉටි සෑදේ හරි එහෙම ලිව්වත් තමයි ඔව් අවස්ථා විපර්යාස ලිව්වත් තමයි දැනගන්න ඕනේ මොකද වෙන්නේ කියලා තේනවද මොකෝ හොඳ ප්‍රශ්නයක්. එකලා මේක අහනවා දැන් අනිත් තමයි ඔක්කොම ලියද්දි. ඔව්. අහනවා මොකද්ද මේක? ඇයි මේ ඝන මේ කපුරු ඇයිස කෙලින්ම වාෂ්ප වෙන්නේ? දැන් ඕනම දෙයක් ළමයි රත් කරනකොට ඝනය ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ? ද්‍රව වෙලා නේද වාෂ්ප වෙන්නේ? දැන් අයිස් කැට එකපාරට වාෂ්ප වෙනවා. අයිස් කැට රත් කරනකොට එකපාර වාෂ්ප වෙනවා. කොහොමද වාෂ්ප වෙන්නේ? ඝන අයිස් ද්‍රව අයිස් වෙලා ඊට පස්සේ නේද වාෂ්ප ඇති. හැබැයි මේ ලෝකේ සමහර ද්‍රව්‍ය තියෙනවා ළමයි ද්‍රව වෙන්නේ නැතුව කෙලිම මොනවා වෙනවද? වාෂ්ප වෙනවා ඒ ක්‍රියාවලිය ඕගොල්ලන්ට අටවසරදී හේතු ගන්නන තියෙන එකට විශේෂ නමකුත් තියෙනවා මම දැන් ඕන අය නම කියන්නම් හැබැයි ඕගොල්ලන්ට ටිකක් ලොකු වැඩි ඌර්ධව පාපන මොකක්ද ඒ ක්‍රියාවලියේ නම ඌර්ධව පාපන යම් කිසි ඝනයක් කෙලින්ම වාෂ්ප වෙනවා නම් ඒකට කියන්නේ මොකක්ද ඌර්ධව පාපන මම ඌර්ධව පාපන වෙන තව කෙනෙක් කියන්නම් ඔයාලට අයඩින් අයඩින් කියලා જાතියක් කාලා තියෙනවද අයඩින් ඝනය ඝන කැට අරගෙන රත් කරාම මේක ද්‍රව වෙන්නේ නැහැ කියලා මම කෙලින්ම මොකද වෙන්නේ වාෂ්පේ කෙලිම වාෂ් ලුණු ද්‍රව්‍ය ලවන් තේරුණා සමහර ද්‍රව්‍ය ඔයගොල්ලෝ අහලා තියෙනවද වියලි අයිස් කියලා જાති නිකන් අයිස් නෙමෙයි වියලි අයිස් අහලා තියෙනවද වියලි අයිස් ඈ කවුරුත් අහලා නැත්නම් වියලි අයිස් ෆ්‍රිජ් එකේ තියෙන අයිස් නෙවෙයි වියලි අයිස් කියන්නේ ළමයි වායුවක් අහලා තියෙනවද කාබන් ඩයොක්සයිඩ් අන්න ඒ කාබන් ඩයොක්සයිඩ් වල ඝන අවස්ථාවට කියන්නේ වියලි අයිස්
කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක් නේ. ඒ වායුව ඕනනම් ඝන කරන්න පුළුවන්. ඝන කරා මේකට කියන්නේ මොන අයිස්ද? වියලි අයිස්. වියලි අයිස් කැටයක් අරගෙන හරිද? මෙතන මන් තිව්වොත් වියලි අයිස් කැටයක් අරගෙන මේ මේසෙ උඩ තිව්වොත් මම මෙහෙම කරනවා. ඇත්ත අයිස් කැටයකුයි සාමාන්‍ය වතුරෙන් හදන අයිස් කැටයකුයි කාබන් ඩයොක්සයිඩ් අතින් වලින් හදන වියලි අයිස් කැටයකුයි දෙකක් මෙතනින් තියෙනවා. වියලි අයිස් කැටය තිව්වම කෙලින්ම වාෂ්ප වෙනවා, ද්‍රව වෙන්නේ නෑ. මෙතන පොඩ්ඩක්වත් තෙමෙන්නේ නෑ. හැබැයි ඇත්ත අයිස් කැටය තිව්වම මොකද වෙන්නේ? මේ හරිය වතුර ඇදිලා තෙත වෙනවා. වියලි අයිස් වල ද්‍රව තත්වයට එන්නේ නැති නිසා තමයි ඒකට කියන්නේ මොකද්ද? වියලි අයිස්. තෙත් වෙන්නේ නෑ. දැන් ඔයාගේ මේ ටියුට් එක උඩින් තිව්වොත් ටියුට් එක තෙත වෙනවද? නෑ. අයිස් කැටේ වියලි අයිස් එක මුෂ් ගාලා වාත් වෙනවා. වියලි අයිස් හදන්නේ කාබන් ඩයොක්සයිඩ් තාම අඩු උෂ්ණත්වයකට පත් කරන ඍණ ගණන් වලට සීතල කරාම තමයි කාබන් ඩයොක්සයිඩ් ඝන අවස්ථාවට පත් වෙන්නේ. වියලි අයිස්. ඒව පාවිච්චි කරන ළමයි කෘත්‍රිම වැසි ඇති කරන්නත් පාවිච්චි. මොනවද කෘත්‍රිම වැසි කියන්නේ? ඔය සමහර පළාත් වලට අවුරුදු 10ක් විතර එක දිගට වැහලා නැත්තම් දැන් වහින්නෙම නැහැ. ඉවරයි පළාතේ ගස් කොළන් ඔක්කොම ඉවරයි. ලින් ඉදිලා වැව් ඉදිලා මාර කතන්දර. පුළුවන්ද වැස්සත් දෙන්න? පුළුවන්. කොහොමද වැස්සත් දෙන්නේ? අහසට ගිහිල්ලා වියලි අයිස් ගහනවා. ගැව්ව ගමන් අහසේ ඒ හරිය තියෙන ජල වාෂ්ප ටික එකතු වෙලා වලාකුළු ඇදලා වහින්න පටන් ගන්නවා. ඒවට කියන්නේ කෘත්‍රිම වැසි කියලා. වහින්න නැති පළාත් වලට වැස්ස ඇති කරන්න පුළුවන් අද වෙනකොට තාක්ෂණයේ ඒ තරම්ම දියුණු. පැහැදිලි. කෘත්‍රිම වැසි. වියලි අයිස්. මොන ක්‍රියාවද? ඌර්ධෝපාත කාබන් ඩයොක්සයිඩ් හදා ගන්න පුළුවන් උණු ගල් වලට අම්ලයක් දැම්මම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. අර ක්‍රියාව වලට කියන්නේ මෙහෙමයි. මේ පුළුවන් ඌර්ධව පාතනේ ඒ ක්‍රියාව වලට කියන්නේ. ඒක ඔයගලන්ට ලොකු පන්ති වලදී ඉගෙන ගන්න පුළුවන්. හරි යමු එහා පැත්තට. දැන් අපි කතාව නවත්වලා කෙලින්ම එනවා මේ ඊළඟ කෙලින්ම ඊළඟ කොටසට එනවා. ආ ගන්න මේ මේ තේරෙන්න මේ රයිට් වර්ණ විපර්යාස කම්බලකදී යකඩ කැබැල්ලක් තාපයට රත් කර තපෙමින් රත් කරන විට එහි සිදුවන වර්ණ විපර්යාසය කුමක්ද? ඔන්න බලන්න මේ ඈ වෙන වැඩනක් බෑ. තේ ගහනවා හැබැයි ඈ මම දැන් කී කී ඉන්න කොයි වෙලාවෙන් ගත්ත දුන්නා මේකෙන් දෙන්නේ හැංගරකින් අත්තේ බෑනේ කිය කොච්චර කිව්වා මට කියන්න. මේ තියෙන ළමයි යම් කිසි දෙයක් රත් කරනකොට වෙන වැඩේ. මේ තියෙන්නේ යකඩයක් රත් කරනකොට යකඩේ ආරම්භයේදී ෆැරන්හයිට් 100 ෆැරන්හයිට් අංශක 1000 තවරත් කරා 1800යි තවරත් කරා 2100යි තවරත් කරා 2400. ඒතර මොකද වෙන්නේ? රතු පාටද යම් කිසි තෝරයක් රත් ඉස්ලාම මොන පාටද වෙන්නේ? රතු. ඊට පස්සේ තව ටිකක් වෙලා රත් කරනකොට ඔයා හිතන්නේ මෙතන මොන පාටද තියෙන්නේ? තැඹිලි. ඊට පස්සේ අහා ඊට පස්සේ සුදු පාට ටික. ඕ ආද තියෙන්නේ. ඕ තරුවල දිදුල්ල බවක් තියෙන තරුවල කතන්දරේ තාත්පසින්ම වෙනවා. ඒක ඇතුළේ යෂ්ටික ප්‍රතික්‍රියා සිද්ධ වෙන නිසා එහෙම වෙන්නේ. අරනේ සෙනෝන් දැන් සෙනෝන් ඊළඟට මෙතන මෙන්න මෙතනට දානවා. කතා කරන්න බෑ. ආ ගන්න ඕනේ ඈ. එහෙනම් මට කියන්න යකඩයක් රත් කරනකොට ඉස්සෙල්ලාම වෙන පාට මොකද්ද? රතු. ඊට පස්සේ තැඹිලි. තවරත් කරාම සුදු. වැඩේ පෑදිල්ල තමයි. සූත්‍රිකා බල්බ දෙක දෙක ඕගොල්ලන්ට දුන්නානේ. සූත්‍රිකා බල්බ දෙක දෙක දුන්නානේ ඕගොල්ලන්ට. ඔය සූත්‍රිකා බල්බේ ඇතුලේ තියෙනවා ෆිලමන්ට් එක කියලා එකක්. සූත්‍රිකා බල්බයක් අපි ගත්තොත් මේ ළමයි මේ සූත්‍රිකා බල්බේ මෙන්න මෙතන තියෙන කෑල්ලට කියන්නේ මොකද්ද? සූත්‍රිකා. ආව ඉංග්‍රීසියෙන් තමයි ෆිලමන්ට් එක. හොඳට ආගන්න. අපි ළමයි මේකට කරන්ට් එක දෙනවා පොඩි අගයක ඉඳලා එන්න එන්න කරන්ට් එක වැඩි කරනවා. හොඳා ගන්නකෝ. දැන් මෙතන ඕගලන්ට තියෙනවානේ කෝෂ දෙකක්. ඒ කෝෂ දෙකෙන් එකක් අරගෙන මෙතෙන්ට ගහනවා. හරිද? අනිත් වයර් එක මෙතනින් අරගෙන මෙතෙන්ට ගහනවා. සෝරි. ආ මේකේ තියෙනවා යටිම්ම තියෙන්නේ. අත් දෙක යටින්. මේකේ අත් දෙක යටින් තියෙන්නේ. එතකොට මෙතනින් එකක් අරගෙන මේ අග්‍රයට හයි කරනවා. අනිත් අග්‍රය මෙතෙන්ට හයි කරනවා. දැන් මට කියන්න කවුරු කා ඔබට මතකද මේක මම කරලා පෙන්නුවා? මතකද මේක? අර පෙන්නුවා. මේකට කියන්නේ සර්පණය. මොකද්ද? සර්පණය.
මේ සර්පනේ යහා මෙහා කරනකොට යන කරන්ට් එක මොකද වෙන්නේ? අඩු වැඩි වෙනවා මතකයිනේ? ආ මේක එතකොට මට පුළුවන් බල්බ් එකට දෙන කරන්ට් එක අඩු වගේක ඉඳලා මොනවා කරන්නද? ටික ටික වැඩි කරන්න. හොඳයි, කරන්ට් එක වැඩි වෙන්න ෆිලමන්ට් එක රත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. මට කියන්න ආරම්භයේදී ෆිලමන්ට් එකේ පාට් රත් වු. තව චුට්ටක් කරන්ට් එක වැඩි කරන්න. තව චුට්ටක්. තව චුට්ටක්. පැහැදිලිව බලන්න කියන කාරණේ. ඇයි කරන්ට් එක වැඩි කරන්න රස්නේ වැඩි වෙනවා. රස්නේ වැඩි කරන්න ෆිලමන්ට් එකේ පාට් වෙනස් වෙනවා. පාට් ටික පිළිවෙලට මතක තියාගන්න. රතු තැඹිලි කහසුදු. මතක. රතු තැඹිලි කහසුදු. හැබැයි හැම ලෝහයක්ම ඔබ කරන්නත් බෑ. සමහර ලෝහ ළමයි රතු පාට අවස්ථාවට ආවම සුදු පාට අවස්ථාවට එන්නේ නැහැ. ඇයි ඒ? සුදු පාට අවස්ථාව එන්න කලින් එයා ද්‍රව වෙනවා. එයා ද්‍රව වෙනවා. දැන් මේ ෆිලමන්ට් හදන්නේ එහෙම ද්‍රව වෙන්නේ නැති ටංස්ටන් කියන මූලද්‍රව්‍යයෙන්. එයා ලේසියෙන් ද්‍රව වෙන්නේ නැහැ. කොච්චර රත් කරත් ඉහළ උෂ්ණත්වයක රත් වුණාම විතරයි එයා ද්‍රව වෙන්නේ. හරි? ওই රූපේ වාගේ තියෙනවා. අපි ඉස්සෙල්ලා පාට ටික ලියමු. පළමුව රතු. පළමුව රතු. දෙවනුව කැඹිලි. දෙවනුව කහ. හරි, කමන්න එක අපි මේ ඉඳගමු. රතු, කැඹිලි, කහ. දැන් ඔයා මේ වයර් ටික සෙට් කරන්න, මේකේ වයර් ටික සෙට් කළා සූත්‍රිකාව කියලා මෙන්න මේක නම් කරන්න. මේක නම් කරන්න සූත්‍රිකාව කියලා. සූත්‍ර කරා. සූත්‍රිකාව කියලා නම් කරන්න. හරි, දැන් ඔයාට කියන ක්‍රමය කෙලින්ම පොතේ දීලා තියෙනවා. මොකද්ද දීලා තියෙන්නේ? විචල්‍ය ප්‍රතිරෝධකයේ මගින්. ආ, ඒකත් ලකුණු කරන්නකෝ. මේකට කියන නම කියන්න. මේ උපකරණයට කියන නම මොකද්ද? විචල්‍ය ප්‍රතිරෝධකය. තව නමක් කියන්න කවුරු හරි දන්නවද? මේකට කියන හරිම නම කවුද දන්නේ? මේ උපකරණයට කියන නම විචල ප්‍රතිරෝධකය තමයි පොදු නම. මේකට කියන ඇත්තම නම හරිම නම ඒකත් ලියා ගන්න. මේකට කියන්නේ ධාරා නියාමකය. ධාරා නියාමක ලියා ගන්න. ධාරා නියාමක. තාරා නියාමක. දැන් ඊළඟට ඔයගලන්ට කියනවා මේකේ කරන්ට් එක චුට්ට චුට්ට වැඩි කරනකොට බල්බ් එකට දෙන කරන්ට් එක ටික ටික වැඩි කරනකොට මොකද වෙන්නේ කියලා ඔයාට අහනවා. ෆිලමන්ට් එකේ මොකද වෙන්නේ? සූත්‍රිකාවට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සූත්‍රිකාවේ පාට වෙනස් වෙන්නේ කොහොමද? ආරම්භයේදී, ඊට පස්සේ, ඊට පස්සේ, ඊට පස්සේ සුදු. ඔබ බලන්න පුළුවන්. හැබැයි හෙමින් කරන්ට් එක වැඩි කරා. පටන් ගන්නකොට පැහැදිලිව රතු පාටට පේනවා. තව චූට්ටක් වැඩි කරගෙන යනකොට මේක මොන පාට වෙනවද? කැඹිලි වෙනවා. තව ටිකක් වැඩි කරනකොට ආ වෙනවා ඊළඟට සුදු පාට රුත් වෙන ගන්න. ඉතින් අපි ලියමු, අපෙන් අහනවා නිරීක්ෂණේ. ආ ලියන්නකෝ. සූත්‍රිකාවේ වර්ණය. කරන්ට් එක වැඩි කරන්න තියෙක කොහොමවත් සුදු වෙන්නේ නැහැ. ඒක ඇයි? අවල් එකේදී ගොඩක් ලාට එක රතු පාට තමයි. යාදෝ. අලියන් මොකද මං කිව්වේ? සූත්‍රිකාවේ වර්ණය පළමුව රතු පෑවේ. සූත්‍රිකාවේ වර්ණය පළමුව රතු පෑවේ. ඉතල රතු පාට වෙනවා. සූත්‍රිකාවේ පාට රතු වෙන. සූත්‍රිකාවේ වර්ණය පළමුව රතු පෑවේ. සූත්‍රිකාවේ වර්ණය පළමුව රතු පෑවේ. සූත්‍රිකාවේ වර්ණය පළමුව රතු පැහැවි. ඉන්පසු තැඹිලි පැහැවි. ඉන්පසු තැඹිලි පැහැවි. තැඹිලි පාට වෙනවා.
ඉන්පසු තැඹිලි පැහැවි. ඉන්පසු කහ පැහැවි. පසු කහ පැහැවි. රත් වුණා, තැඹිලි වුණා, කහ වුණා. පසු කහ පැහැවි. අවසානයේදී අවසානයේදී සුදු පැහැවි. අවසානයේදී සුදු පැහැවි. අන්තිමට සුදු පාට වෙනවා. අවසානයේදී සුදු පැහැවි. අන්තිමටම මේක සුදු පාට වෙනවා. රයිට්. පාට ටිකක් ඉවරයි. දැන් අපි ඇවිල්ලා ඉන්න පාඩමේ අන්තිම හරියට. අද මම කොහොමත් පාඩම ඉවර කරනවා. හරිද? එතකොට අපි තවත් පාඩම් කීයද ඉතුරුලා තියෙන්නේ? දෙකයි. චූටි පාඩමක් තියෙන්නේ 10. ඒක මම හිතන්නේ දවසින් ඉවර කරන්න පුළුවන්. අනිත් පාඩම ටික දවසක් දෙකක් යනවා. කොහොමත් ඕගලන්ට පෙබරවාරි මුල. දැන් දැනටමත් අලුත් 7 වසරට ළමයි අහනවා. ඉතින් අලුත් 7 වසර අපි තාම පටන් ගත්තෙත් නැහැ. අලුත් 7 වසරට ළමයි ගන්නත් ඉඳ දැන් ඔක්කොම අද ඇවිල්ලත් නැහනේ. තව ඉන්නවනේ එන්නත් තුන් ටිකාවට ওই ළමයි ටිකාවට පස්සේ මේක අලුතෙන් ගන්න බැරි මට්ටමක් තියෙන්නේ. නමුත් අලුත් 7 වසරට ළමයි අහනවා. එතකොට මම දැන් හිතාගෙන ඉන්නවා ඔගොල්ලෝ දැන් තියෙන අපේ එක ගෲප් එකයිනේ. ඉතින් දපන්ති විතරයිනේ ගෲප් දෙකක් හදන්න හිතාගෙන ඉන්නවා. තාම මම ටයිම් ටේබල් එක හැදුවේ නැහැ. ඕගොල්ලන්ට ඉරිදා එන්න බැරි ළමයි ඉන්නව නම් එතකොට ඒ දෙවෙනි ගෲප් එකකට මාරු වෙන්න පුළුවන්. මං ගෲප් ටයිම් ටේබල් එක හදලා දාන්නම් ඕගොල්ලන්ට. තාම තීරණය කරගන්න බැරුව මේ ඉන්නේ ටයිම් ටේබල් එක කොහමද කියලා. ටයිම් ටේබල් එක හැදුවම කොහොමත් 7 වසරේ ගෲප් දෙකක් එනවා. එතකොට ඒ ගෲප් දෙකෙන් ඔයාට ඉරිදා එන්න අපහසුතාවයක් තියෙන ළමයිට මම ගණන් කියන්නේ ඉරිදාම එන්න කියලා. මොකද ඉරිදා දවල් වරුවක් හොඳයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට තනි ගෲප් එකකට මාරු වෙන්නත් අවස්ථාව තියෙනවා. අලුත් ටර්ම් එක පටන් ගත්තාම අලුත් ටර්ම් එක කියන්නේ කොහොමත් මම පෙබරවාරි මුල් සතියේ ඔයගොල්ලෝ 7 වසරට දාන්න තමයි හිතාගෙන ඉන්නේ. නමුත් මං හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව තාම ඔයගොල්ලන්ගේ ටියුට් ගහන්න අල්ලලවත් නැහැ. ග්‍රේඩ් 7. ග්‍රේඩ් 7. ටියුට් ටික ගහන්න හිතලවත්. ඔව්. ටර්ම් ටෙස්ට් එක අපිට අපේ ඉස්කෝලේ කිව්වේ පෙබරවාරි 17 පස්සේ. අපේ ඉස්කෝලේ නම් සමහර පාසල් වල කලින්ම තියෙන කතාවකුත් කියනවා මම දන්නේ. ඔව් 3rd term එක. හැබැයි ඉතින් හැබැයි ඉතින් ළමයි 3rd term එක තියන්න වැඩ ටික ඉවරද ඉස්කෝලේ ඔක්කොම. එහෙනම් ඉතින් තියන්න බෑ. හරි. වැඩේට බයිමු. 7 වසරට යනකොට කියන්නම් කොහොමත් ඕගොල්ලන්ට සතියකට දෙන්න කලින් විස්තරේ කියනවා. 7 වසරට ඔගොල්ලෝ ඇතුළත් වෙනකොට කොහොමද අමතර පන්තියක් ඕගලන්ට කරන්න ඕන වෙයිද කියන්න බෑ. හැබැයි ඕගලන්ට වෙන දවසක් දාගෙන අපිට ඕ ඒ වගේ දවසක් කරන්න පුළුවන්. හරි ඒක අපි යන්න කලින් කතා රයිට්. ඔ හරි බලමුකෝ අපි කතා කරලා බලමු ඈ. අවසාන පාඩමට එන්න අවසාන කැලලට එන්න ළමයි. තාපය නිසා ඇතිවන පාරිසරික බලපෑම් එකක් තමයි මේ නියඟය ඉටෝරය. නියඟය මේ බලන්නකෝ. ඔන්න එන්න එන්න ළමයි පරිසරයේ වැස්ස නැති වුණාම රස්නේ වැඩි වුණාම මොකද වෙන්නේ? මේ දවස්වල නම් මොකද කියන්නේ? ඉටෝරේද ගම්පතුර ටීවී බලනවද ප්‍රවෘත්ති කොහොමද තත්ත්වය යනව නේද? මාර වැස්සක් දෙනව නේද? මේ වහින්නේ මොන වැස්සද දන්නවද? ඊසාන දිග මෝසම් තුලා වලින් එන වැස්ස. මේ ඊසාන දිග මෝසම සක්‍රිය වෙලා දැන් තියෙන්නේ දෝරේ ගලන්න දෙනවා. හරිද? දෝරේ ගලන්න කියන්නේ ආයි අපේ අපේ දැන් මගේ අපේ නෑදෑයෝ ඉන්නවා තිස්සමහරා. හරිද? දැන් ඒගොල්ලන්ට ලුණුගම්වෙහෙර ජලාශයේ ඒ හරි තියෙන ලොකු ජලාශය ලුණුගම්වෙහෙර. ඒකේ වාන්දොරටු වැරලා මට මේ වීඩියෝ එකක් එවලා තිබුණා. ගෙදර යට වෙන්න ඔන්න මෙන්න දැන් තියෙන්නේ. ගෙදර පඩිපෙළ ගාවට වතුර ඇවිල්ලා තියෙනවා. ටොයිලට් ඔක්කොම යට වෙලා තියෙන්නේ. යන්න විදියක් නැහැ. ඇයි ටොයිලට් තියෙන්නේ එළියේනේ? ඒ තරම් වතුර වැස්සක් තියෙනවා රයිට්. හැබැයි දැන් කතා කරන්නේ ඉඩෝරේ. ඉඩෝරේ කියන්නේ මොකද්ද? නියඟය. ආ නියඟේදී මොකද වෙන්නේ? අහනවා නියඟේදී ඉඩෝර කාලයේදී මොකද වෙන්නේ පරිසරයට ආලියන්. වැව් සිඳී යයි. වැව් සිඳී යනවා. වැව් ටික ටික වැව් වල වතුර අඩු වෙනවා. සිඳී යනවා. වැව් සිඳී යයි. දැන් මේ මාස කිහිපෙට කලින් ඉඩෝරේ තිබුණා. මිනිස්සු ගහගත්තා. අපිට මේ වතුර ඕනේ. අපිට වතුර ඕනේ. ඔයගොල්ලන්ට මතකද දන්නේ? ඔයගොල්ලෝ ප්‍රවෘත්ති බලන්නේ නැහැ නේ ගොඩක් අය. උඩවලව ජලාශයේ වතුර ටිකට මාර ගේමා කට්ටිය අපිට ඕනේ නැහැ නේ. ඒගොල්ලන්ට දෙන්නේ කොහොමද? අපිට ඕනේ කියලා එක කෙලියයි.
සමනල වැවේ උඩවල වේ. උඩවල වලට එවුවේ සමනල වැවේ. ඒ වතුර ටිකට ගහ ගත්ත කට්ටිය. හරි? ලේසි නෑ. ඉඳිලා. දැන් නම් පිරලා ඇතිනේ. ආ ඊළඟ එක. ලිංගවල ජල මට්ටම පහළ බසි. ලිංගවල ජල මට්ටම මේ. ලිංගවල වතුර ටික ටික අඩු වෙලා අන්තිමට අඩියම පේන ගන්න බහින. ඉඩෝරේ. ඔව්. වැව් ඉදනම තමයි මාර ගති. ඇයි? ඉතුරු වෙන ටිකේ මාළු එකතු වෙලා ඕ ටිකක් කොක්කු ගන්නවා. තව ටිකක් මිනිස්සු අල්ලන් යනවා. උන් පව් ඉතින් මාළු. තව තව ටිකක් ළමයි වැවේම වේලිලා කරවල බවට පත් වෙනවා. ඔව්. ලේතින් අල්ලන්න බුල. ඇයි? පොඩි අතුර චුට්ටයි ඉතුරු වෙන්නේ. ඒකට අර මුළු වැවේම ඉන්න මාළු ටික ඉතුරු වෙනවා. අල්ල දෑගේ නියමට. ඊළඟ පොළොව ඉරිතලායයි. ලියන්න. මොකද? අහුවෙලා. පොළොව ඉරිතලා යනවා. ඉඩෝරේදී. මම දන්නේ ඕගොල්ලෝ දැකලා තියෙනවද කියලා. මම නම් මේක හොඳටම දැකලා තියෙනවා. විශේෂයෙන් මේක වෙලේ වෙනවා වෙලේ. වතුර නැති කාලේ මෙන්න මේ. ඊළඟට පරිසරයේ දූවිල්ලෙන් වැසී යයි. දැන් ඒ කාලේ තමයි එන්නේ. දැන් වැස්සට පරි මාසෙ වෙනකොට ස්පෝට් මීට් අධික රස්නයක් තියෙනවා කියලා ඔබට මතකද? දූවිල්ල වැඩි පෙබරවාරි මාසෙ ස්පෝට් මීට් ඊළඟට පටන් ගන්නවා ඊළඟ මාසෙ. වැව් ඉඳලා යනවා, ලිං ඉඳලා යනවා, පොළොව ඉරිතල්ල යනවා, දූවිල්ල පරිසරය හැමතැනම යනවා. ඈ කරන්ට් එකක් කපනවා. ඊළඟට ලැව් ගිනි අට ගන්න. අධික පරිසරයේ වේලෙන්න ගත්තම ලැව් ගිනි ඇති වෙන්න තියෙන chance එක වැඩි. විභාගෙදී ආයි ඉඩෝර කාලයේදී දැකිය හැකි වෙනස්කම් කී කියල්ල යන්න කියලා ඔන්න වෙනස්කම් ටික අපි කතා කරා. දැන් ඊළඟට යනවා ජල චක්‍රය. ජලය චක්‍රාකාරව සංසරණය සඳහා තාපයේ වැදගත්කම පැහැදිලි කරන්න. මට කියන ළමයි ඕගොල්ලෝ 6 වස සෝරි ශිෂ්‍යත්වයේදී ජල චක්‍රය ඉගෙන ගත්තා. ශිෂ්‍යත්ව පන්තිවලදී ජල චක්‍රය ඉගෙන ගත්තා. ගූගලේ ඉගෙන. එහෙනම් දන්නවනේ ජල චක්‍රය ගැන පොඩ්ඩක් විස්තර අහලා බලමු ළමයිගේ. ජල චක්‍රයේදී මොකද වෙන්නේ? ආ කියන්න බලන්න. ඈ කවුරු නිසාද වතුර උඩට යන්නේ? සූර්යාගේ තාපය නිසා ජලය ඉහළට යනවා. තව ක්‍රමයක් දන්නවද වතුර ඉහළට යන? උත්සේදනය. උත්සේදනය. ඒ කියන්නේ ළමයි රස්නෙට ගස්වලින් තියෙන ගස්වල තියෙන වතුරත් වාෂ්ප වෙලා උඩට යනවා. ඒකට කියන්නේ මොකද්ද? උත්සේදනය. දැන් මේ ඔය සමහර ළමයි කතාව කතා බෑ. දැන් මම මෙයාව ගත්තා. එයා දැන් වැඩ කරනවා. එතෙන්ට වෙලා කලින් මොනවද මොනවද කරගෙන හිටියා. දැන් එයා වැඩේ කරගෙන. මම මේ ඔයගලත් එක තරහට නෙමෙයි වැඩේ කරන්නේ. ඔයගලත් එක තරහක් මට ඇතියා. ඔයගලත් එක තරහ ළමට මුත් වාසියක් තියෙනවා. ඈනු. ඕගොල්ලෝ වැඩ කරවන්න ඕන නිසා මම දැන් මාරු කරා. හරි යන මාරු කරනවා අනිවාර්යයෙන්ම. මොකද තමන්ගේ යාළුවා ගන්න සෙට් උනා වැඩේ ඉවරයි. ඔන්නෝ හරි බලි බූත කතා කරා. ඉගෙන ගන්න වැඩේ පැත්තක. සා අනිවාර්යෙන් ඊළඟ මෙතන තමයි වේකන්සිය තියෙන්නේ අර අන්න අත. ඔතෙන් තමයි ඊළඟ එක්කෙනා දා. එයා කියුවා. ආ ගන්නකො. දැන් සූර්ය තාපය දවල්ට තියෙන සූර්ය තාපය නිසා වැවේ ඇලේ දොලේ ලිඳේ. ඒ වගේම ගස්වල වතුර වාෂ්පෙලා උඩ යනවා. මට කියන්න උඩට යන්න 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 උෂ්ණත්වය වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. උඩට යන්න යන්න උෂ්ණත්වය අඩු වෙනවා. ඔයගොල්ලෝ නුවරඑළිය යන්න උෂ්ණත්වය වැඩිද අඩුද? අඩුයි. මේ පෘථිවියේ ඉඳලා මතු පිටින් ඉඳලා උඩට යන්න යන්න සීතලයි. සීතලයි කියන්නේ ජල වාෂ්ප උඩට ගියාම වාෂ්ප සීතල වෙලා ගනී ගනී බවට වෙලා ජල බිඳුව ඇදිලා වලාකුළු හැදෙනවා. මේ වලාකුළු වල තියෙන ජල බිඳුව වල බර වැඩි වුණු ගමන් මොකද? වැස්ස. වැස්ස. වැස්සට කියන තව නම වර්ෂණය කියන්නේ වැස්සේ අවස්ථාවක් නේද? වර්ෂණය මතකද? වර්ෂණය. ආ වර්ෂණයෙන් පල්ලයට වැටෙන වැටෙන වතුර ටික පොළවට පොළවේ තියෙන විදි තුන කියන්නේ. විදි දෙක කියන්නේ. දෙකයි. මතුපිට ජලය, භූගත ජලය. ආයි ওই වතුර ටික වාෂ්පෙලා උඩට යනවා. ආයි වහිනවා. ආයි යනවා. මේක චක්‍රයක් විදියට සිද්ධ වෙනවා. මේක වෙන්න ප්‍රධානම කෙනා කවුද?
සූර්යයා. සූර්යයා නැත්තම් ජල චක්‍රයක් වෙන්නේ නැහැ. අම් මට කියන්න මේක ගස් ටික කපලා දාන්න. වනාන්තර ටික කපලා 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 දාන්න. ආ මොකද කියන්නේ? වනාන්තර උදව් වෙනවද ජලයේ උඩට යවන්න? උදව් වෙනවද නැද්ද? ඔව් ගස් වලින් ජලය වාෂ්ප වෙනව නේද? ඒවත් වලාකුළු හදන්න උදව් වෙනවා. ගස් ටික කැපුවම වලාකුළු හැදෙන ජල වාෂ්ප ප්‍රමාණය අඩු වෙනවා. වැස්සත් අඩු වෙනවා. ඒකයි කියන්නේ ගස් කපන්න එපා. නියගයක් එයි කියන්නේ. ගස් කැපුවොත් ඈ ඔව් හරි පැහැදිලිව ගන්න කියන කාරණේ. හරි ආ අපි ගමු එනවා වැඩේ. මෙන්න තියෙනවා ජල චක්‍රය. මොන ජල චක්‍රය? හරි ඕගලන්ටත් ඕගලයි පොතේ නේ, ඕගලයි පොතේ රූපි මම දාලා නැහැ. අපි ජල චක්‍රය කියන්නේ මොකක්ද කියලා ලියලා ඉමු. ආලියන පොඩ්ඩයි තියෙන ලියන්න. ඔච්චරයි වාට ලියන් තියෙන. ලියන්න සූර්යතාපය නිසා. සූර්යතාපය නිසා. පොළොව මත පවතින ජලය වාෂ්පීභවනය වී වායුගෝලයට එකතු වෙනවා. අලුත් වචනයක් වගේ ඕගලන්ට වාෂ්පීභවනය. පොළොවේ තියෙන ජලය ඇලේ දොලේ ගඟේ මඩවලේ ඔය ඕන තැනක තියෙන වතුර වාෂ්පීභවනය වෙලා වායුගෝලයට එකතු වෙනවා. එයාට එකත් ඒකට වෙනම ලියන්න. එතකොට ඒ ඉතිහාසයේදී සිසිල් වෙලා කවුරු හරි ළමයෙක් කියන්නේ මේ සිසිල් වීමේ ක්‍රියාවලට විද්‍යාවේදී කියන නම් ගණී භවනය. ඒක වරහන් ඇතුළේ දාගන්න. ගණී භවනය. ගණී භවනය වී නැවතත් වර්ෂාව ලෙස පොළොවට වැටේ. ඔන්න ජල චක්‍රයේ සිදුවෙන ක්‍රියාවල. ජලයේ වාෂ්ප වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු වෙන වැස්ස විදියට පොළවට එනවා. ආයි වාෂ්ප වෙලා වලාකුළු හැදෙනවා. වැස්ස විදියට පොළවට. චක්‍රයක් විදියට සිද්ධ වෙනවා. ඒ ගොඩක් වෙලාවට වෙන්නේ ඒක මේ වහින්න කිට්ටු වුණාම ඇහි බිඳුවල විශාලත්වය වැඩි වුණාම කළු පාට වෙන පර වෙන සදායි දැල් බල. දැන් අපි දැකලා ඇතිනේ කළු වලාකුළු දැක්කම අපි කියන්නේ මොකක්ද? ඇස්සක් වෙනවා. හරි එහි ලිහිනිය සත්තුන්ගේ චර්යාවත් එක්ක හැබැයි සබදාර්මික ක්‍රියාවලි සම්බන්ධ. හරි ඊළඟ එකට යන්න. ලෝකයේ හැදුණු දවසේ කොහොමද දන්නවද පෘථිවිය තිබිලා තියෙන්නේ? ඉනි බෝලයක් විදිහට. ජලයේ වායුගෝලයේ ජල වාෂ්ප විදිහට තිබිලා. ඒතර පෘථිවිය සිසිල් වෙනකොට තමයි මේ ජල වාෂ්ප ඝනීභවනය වෙලා ඇස් ඇති වෙලා. ඈ? තාමතු. තාමතු. ලාවා. හරි ඊළඟට යන් සාගර දියවැල්. කෝ රූපේ මෙන්න බලන්න දියවැල්. මේ කවුරු හරි කියන්න අපේ ළමේ මේ මැද ඇඳලා තියෙන රේඛාව මොකක්ද? සමකය. භූගෝලයට කියලා දීලා තියෙනවා සමකය. ආ දන්නවනේ සමකය. එතකොට ළමයි මේ සමකයේ ඉඳලා සමකයේ හරියට අවුව වැඩියෙන් වැටෙනවා කියලා භූගෝලෙදි කියලා දීලා තියෙනවා. කොහටද අවුව වැඩියෙන් වැටෙන්නේ? පෘථුවිය මෙහෙම ගත්තොත් පෘථුවිය කොහටද අවුව වැඩියෙන් වැටෙන්නේ? මේ හරිය රස්නේද සීතලයිද? සීතලයි. එතකොට මේ හරිය ළමයි මේ සමකයට අවුව වැඩියෙන් වැටෙන නිසා මේ හරිය ජලය උණුසුම්. උණුසුම් ජලය උඩ යනවද නැත්ද? යනු මේ මුළු ජලෙ හරිනේ කල්පනා කරලා කියන්නේ. ඕගොල්ලෝ වතුර රත් කරන දැකලා තියෙනවද හැලියක? හැලියක වතුර රත් කරන දැකලා තියෙනවද මුට්ටියක? මුට්ටිය උඩ බැලුවම නලියන ගතියක් දැකලා තියෙනවද? නලියන ගතියක් දැකලා තියෙනවද මුට්ටිය උඩ? ඇයි ඒ? ළමයි මෙන්න මෙහෙම හැලියකට වතුර දාලා ඔබ රත් කරොත් යට තියෙන වතුර රත් වුණාම කොහාට එනවද? උඩට එනවා. එතකොට උඩ තියෙන වතුර යටට එනවා. එයත් රත් වෙලා උඩට යනවා. උඩට ගිහිල්ලා ආයි යටට එනවා. ඔය වැඩේ මෙතනත් වෙනවා.
මොකද්ද වෙන්නේ බලන්න උදර බලන්න මේ හරියේ සමකයට ලැබෙන අවුව වැඩි නිසා තාපය වැඩි නිසා මේ සමකයට ආසන්නයේ තියෙන තියවැල් යටින් තියවැලක් කියන්නේ මේ සාගර යටින් තියෙන යෝධ උමං වගේ වයි වයි වතුර පුස්තල ගහගෙන යනවා ඔගොල්ලෝ අහලා තියෙනවා සමහර අය කියන මාව තියවැලකට අහුණා පීනනකොට අහලා තියෙනවා දැන් ඔයගොල්ලෝ දන්නේ නැතුව පීනන්න කිව්වොත් මේ මූදේ සමහර ඒවා තියෙන ළමයි තියවැල් යටින් ඒවයි වතුර එක පැත්තකින් ඇදිලා ගියාම ලොකු නල තියෙන කිලෝමීටර් ගණන් ස්ථාල වතුර කියලා යන පැත්තේ ඉස්සලා ඉන්නේ. පැහැදිලි ඔයගොල්ලන්ට කියන කාරණා. හරිද? මේ පොළොව යටින් තියෙන මේ වගේ එකට අහුනොත් බේරෙන්න පුළුවන්. මේම එතන මට කියන්නේ ලොකු දැන් මෙහෙම සාගරේ අපි වෙන මෙහෙම ගමු මේ. ඔන්නෝ දැන් මේ මේ තියෙන සාගරේ. ඕ. ඔන්න සාගරේ හරිද? එතකොට මේ තියෙන සාගරයේ පතුල ඒ පතුල යටින් ළමයි මෙන්න මේම ලොකු උමං මාර්ග වගේ පෘථිවිය හැදෙන කාලේ හැදිච්ච ස්වභාවික ඒවා මේවා. ඔන්නෝම තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? මෙන්න මෙහෙන් වතුර ඇදිලා ගිහිල්ලා මෙහෙන් වතුර එළියට දාන. ඒතර මෙතන සමහරව සුලියක් වගේ ඇති වෙන්නත් පුළුවන්. දැකලා තියෙනවද ඔයගොල්ලෝ? එතන මිනිස්සේ පීනගෙන කියොත් එහෙම මේ හරියට මොකද වෙන්නේ? ඉතින්ම මේකට අහුනොත් පීනන්න බෑ. ඒකම තලද. එරණා ඊළ මේ කස්සේ එක්ක හිර වෙනවා කොමත් බැරෙනවා නැත්තම් මෙහෙ මලමිණිය ගොඩ ගන්න. හරිද? ලංකාවේ තියෙනවද? ඔව් ඔව් ලංකාවේ මුහුදු වෙරළා ඉන්නේ කියවැල් තියෙනවා. ඒ එන භයානකයි අය දන්නේ නැතුව මුහුදු පීනන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? යටින් ඇත්ත මුස්තාල කොහෙ ගියත්. සමහරලාට මිනිය වෙන ගොයෙන් හරි මොකද? හරිද? ඒක නිසා දැන් ඔය සමහර ඉන්නවා මේ අපේ ස්කෝල්ට ආවා අපේ ස්කෝල්ට ඈ ඔව් කිලෝමීටර් ගණන් අපේ ස්කෝල්ට ආවා ඒ වගේ මුහුදේ යට නිරීක්ෂණය කරන ගවේෂණය කරන මහාචාර්යවරේ එක උත්සවයකට ආවා. ඉතින් එයා කියනවා දේදි නැහැලු දියවැලකට ආවුනාම ඒකෙන් බේරෙන්න. ඒගොල්ලෝ මුහුණු වෙලා ඉන්නවලු මුහුදේ යට ගවේෂණය කරනකොට ඒ වගේ වට අහු නොවි Taman බේරෙන විදිහ ඉගෙනගෙන තිනවලු. සාමාන්‍ය කෙනෙක් අපි වගේ බැස්සොත් ඉතින් පුදු සරණ. තේරුණා? පැහැදිලිද? එසා මේ මුහුද පීනන එක ලේසි වැඩක් නෙවෙයි. මේ වගේ දියවැල් වලට අහුනොත් ඇදිලා යනවා මුස්ගාල්. තේරුණා? හරි? ලේසි වැඩක් නෙවෙයි. දැන් ඕගලන්ට ඕගල තා පොඩි ළමයි නිසා ඕගලන්ට යම්කිසි වයසකට ආවම මුහුදේ ඉගෙන ගන්න ඕන නම් ඉගෙන ගන්න පුළුවන්. මුහුදේ මොනවා කරන්නද පීනන්න ඉගෙන ගන්න පුළුවන්. වෙනම තියෙනවා ලංකාවේ විවිධ ආයතන. ඒ ආයතන දැම්ම බෑ. මම හිතන්නේ අවුරුදු 18 පයින් ඕනේ. කියලා ඔයාලට සල්ලි සල්ලි ගවන්න ඕනේ නැහැ. නිකන් ඉස්සරහට නිකන්. මාසයක් ඉන්න නැවතිලා ඉන්නෝනේ ආයෙද මාසයක් නැවතිලා ඉන්නකොට ඒගොල්ලන්ට ඕගොල්ලන්ට ටික ටික කියලා දෙනවා මූදට ඕගොල්ලෝ දානවා මැදට ගිහිල්ලා ඕගොල්ලෝ පුරුදු කරලා දාන්නේ ගිහල එකපාර දාන්නේ පුරුදු කරලා මාසයක් ඒගොල්ලෝ කන්න බොන්නත් දෙනවා මා නාවික හමුදාවෙන් ඒක කරන්නේ දැන් නම් තියෙනවද දන්නේ නැහැ මම තරුණ කාලේ මම දැම්මා ඒක ලුක් කරලා ඇප්ලිකේෂන් එකක් දැම්මා ඊට පස්සේ මට ආවා අපි මේ එන්න කෝස් එකට සහභාගී වෙන්න මාසයක් එහෙ නැවතිලා ඉන්න කන්න බොන්න ඔක්කොම දෙනවා මාසෙම තනිකර මුහුදේ මුහුදේ දාලා පුරුදු කරන ඔයාව මුහුදේ කිටි දෙන්න පීනන්න ඔක්කොම කියලා දෙන්න. නිකන් හරි සල්ලි ගන්න නැහැ. නිකම්ම පැත්තේ දැන. රජයේ ආයත. මට ඒකට යන්න බැරුණ අවසනාවට මහා කරේ ඒ තුන ප්‍රමතකට යන්න බැරි වුණා. දැන් අපිට දැන් යන්න බෑ. දැන් අපේ වයස වැඩි ඉන්නේ දැන් මුහුදේ දැම්මොත් කෙලින්ම බඩුව තමයි තනි වෙන. අත පයවත් දා ගන්න බෑ දැන් වයසයි. තරුණ අයට තමයි ඒක පුළුවන්. හරි ඉතින් ඔයගොල්ලන්ටත් ඔන්න මාර වටිනවා හරි. මුහුදේ යට තියෙන සුත්තරත්වය බලන්න නම් කිවි දෙන්න ඉගෙන ගන්න. වෙනවාමයි නිකන් බෑ ඉන්න බෑනේ එන්නත් උදයට බලන්න ඔයාට ඒ විදියට ඩයිවි පුළුවන් වෙන්න ආන්නේ කොයිද ලී ඒවල තමයි මේ කොයිවා රයිට් එහෙම කියන්න බෑ එක 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 සයිස් මේ ඕනනම් මේ ගේ විතර සයිස් ඒව තියෙන පුළුවන් ඊට ඒ වගේ 10ක් විතර සයිස් ඒව තියෙන ශාලත්තේ රවුමේ ශාලේව ආ එතකොට මේ ආගන් දැන් මේ දියවැල් වල ළමයි ආගන්න දියවැල් වල ආගන්න ජුට්ටා දියවැල් වල රත් වෙච්ච වතුර ගාව ආපු ගමන් ඒවා මොකද වෙන්නේ උඩට යනවා උඩ තියෙන සිසිල් වතුර පහළට එනවා රත් වෙච්ච වතුර උඩට යනවා උඩ තියෙන සිසිල් වතුර පහළට එනවා මේ විදිහට දියවැල් වටේට ගමන් කරමින් පවතිනවා උඩ තියෙන වතුර මේ පමකේ ඉඳලා මේ පැත්තටයි මේ පැත්තටයි වතුර යනවා ආයි ඒවා සිසිල් වතුර මේ පැත්තට එනවා මේ දියවැල් නිසා ඔයගොල්ලෝ දන්නවද එල් නීනෝ කියලා සංසිද්ධියක් ඇති වෙනවා ඔයගලන්ට පස්සේ කියලා දෙන්නම් එල් නීනෝ ලා නීනෝ
කියලා සංසිද්ධියක්. ඒකෙන් මොකද වෙන්නේ? ලෝකේ වර්ෂාපතනය වෙනස් වෙලා සමහර පළාත්වලට අවුරුදු ගණන් වහින්. සමහර පළාත්වලට දෝරේ ගන්න ගලන්න ගංවතුර. මේක නිසා. අට වසරේ ඔයගොල්ලන්ට ඒ ගැන සාකච්ඡා කරන්න තියෙනවා නියඟය පාඩමේ. නියඟය යන්නේ. හරි? හොඳ වුණා නම් ඕෂන් කරන්ට්ස් මොනවද? සාගර දියවැල් ගැන කතා කරා. ආලිය සාගර දියවැලක් වැඩ කරන්නේ කොහොමද? වෙනද? තියාගන්න. පෘථිවියේ සමකයේ ආසන්නයේ ඇති සාගර ජලය රැව ප්‍රදේශවල ඇති ජලයට වඩා උණුසුම්. මෙත හරිය රතු පාටට නේද ලකෝ? ඔයාගේ පොතේ නම් ඒක පේන්නේ නැහැ. රතු නිල් පේන්නේ නැහනේ. හරි. සමකයේ ආසන්නයේ තියෙන රත් වෙච්ච ජලය. ඒවා ළමයි උඩට යනවා. රැවවල. රැවවල තියෙන වතුර පල්ලයට යනවා. ඒවා ආයි රත් වෙලා උඩට යනවා. උඩට ගියේ එක ආයි පහළට එනවා. සීතල සීතල වෙනවා. සීතල වුණාම ආයි පහළ. පහළට ආවම ආයි රත් වෙලා උඩට යනවා. එමය වෙනවා. කොහෙද බැල පටන් ගන්න ඉතින් පෙරලක උලින්නේ ඔ සතුට සතුට අවුලක් නැහැ නේ. මාළුවෙක් ඕක ඇතුළට ගියායි කියලා ප්‍රශ්නයක් තියෙනවා. තියනද? ඒ ඌට ඉතින් වතුර කොහොම වෙන්නේ? අපිට මොකද වෙන්නේ ඕක ඇතුළට? උසු ගන්න බෑ ඇත්ත. වතුර ඉන්න තත්ත්වෙන්න ප්‍රශ්නයක් නැහැ. ඈ? එහෙම ගියොත් අවුලක් නැහැ. ඒක කොමාරි උස්ම ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනේ. ඒක ගහගෙන යනවා ළමයි. මේකෙන් ඇතුළට යනවා. ඒකයි ප්‍රශ්නේ. ඒ සාමාන්‍ය එක පැත්ත. ඔය ඉතින් අපි දන්නේ නැති තැන්වල නැවොත් දන්නේ නැති තැන්වල නැවොත් ඕක තමයි. බීච් වලත් සමහර තැන් තියෙනවා කියලා. දැන් ඒකනේ නාන්න හොඳ ප්‍රදේශ කියලා තියෙනවා. මිනිසුන්ට නාන්න පුළුවන් ප්‍රදේශ කියලා තියෙනවානේ. ඒ බෑ නාන තැන්වල නාතයි. ඔව් සීමාවල අපිට අක්කාල් ලියලා පාඩම අද ඉවර කරමු සහ අමතර පන්තියක් කරනවා නම් අද කතා කරගෙන යමු. පීස් පුතාවට ඉන්න. කොහොම බලන්න පීස් කෙනා කී දෙනෙක් ඉන්නවද පීස් කෙනා අපෝ අතුස්සන්? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ආ හරි. ඔව් වුණු කෙනෙකුට ඒමක් ගහ ගන්න පුළුවන්. නමුත් ඒගොල්ලොත් යන අවස්ථාවත් නැහැ. ඌ විතර මොකද හරි ඔකේ දියවැල් අල්පක කියන්නේ අලිය ගන්න. එතකොට පොඩි දියවැල් අකසට ගොයන්න මෙතන. සාමාන්‍ය උන් ගොඩාක් ගැඹුරු මූදෙන් ඉන්නේ. උන්ට නම් ලොකු බලපෑමක් ඕක නැතුව දැන් මරියානා ආගාදේ කියන්නේ ලොකු වලක් මූදේ තියෙන විශාලම ගැඹුරු වලක් වගේ. ඒකේ වෙනම කතන්දරයක් අර ගුරුත්වාකර්ෂණය වැඩි තැන ඒක ඒවා තියෙනවා. ඒක මොරා එහෙම එකක් කියනවා. මම නම් දන්නේ ඒකේ කාල ගුණයේ තත්ත්වය වෙනස් වෙලා පොල්පට වැටෙනවා කියලා තමයි කියන්නේ. ඔව් ඒක කියන්නේ මෙහෙමයි. මම කියවලා තියෙන විදිහට විශේෂ කාරණයක් නෙවෙයි. ඒ ප්‍රදේශයේ තියෙන කාල ගුණයේ හිටියට වෙනස් වෙලා ඒ කාල ගුණ බලපෑම නිසා ප්ලේන් මේ යාත්‍රා කියලා බහිනවා කියලා තමයි කියන්නේ. දැන් අසාමාන්‍ය කාල ගුණයක් ඇති වුණොත් මොකද වෙන්නේ? ගව යානයකට යන්න පුළුවන්. බෑනේ ඒ වගේ. දැකලා තියෙන රේඩා වලට අහු වෙනවා. හරි ඊළඟ එකට යන්. පෘථිවියේ උෂ්ණත්වයේ ක්‍රමයෙන් ඉහළම යමින් පවතී. මීට හේතු ඔන්න ඕක නම් හොඳට අහගන්න ඕනේ. මී කියලා සත්‍යයක් එන්න බෑ. මේ ඈ 100ට 100ක් වෙන්න මේක අහගන්න ඕනේ. අහගන්න
මෙයා ගන්න. මේක මාර ප්‍රශ්නයක්. මේක ඔගලන්ට දැන් ඊයේ මම 11 වසර ළමයිටත් කියලා දුන්නා. දැන් ඔන්න ඔය 6 වසර ළමයිටත් කියලා දෙනවා. කිසිම ළමයෙක් සද්ද කරත් බෑ. පූර්ණ අවධානය දෙන්න ඕනේ මේකට. ඔන්න පෘථුවිය. මේ පෘථුවියේ ළමයි ළම දන්නවා හොඳට අවුල ලැබෙන්නේ කොහටද? උදරා ගන්න. තමකේට. අඩුවෙන් අවුල ලැබෙන්නේ කොහටද? දක්ෂිණාත්‍රවේට. එතකොට මේ ප්‍රදේශවල ළමයි මේ ප්‍රදේශවල මිනිස්සු මෙන්න මෙම වීදුරු වලින් ඇදුව ලොකු ගෙවල් වගේ වී පහලෙත් වීදුරු කොම වීදුරු ෆ්‍රේම් එක විතරයි. ඊට පස්සේ මේක ඇතුළට කාබන් ඩයොක්සයිඩ් කියන වායුව පිරෙව්වා. පුරෝලා මේකේ ගස් තමන්ගේ භෝග වගා කරා, කන්න බොන්න ඕන ටික වගා කරා. ඇයි ඒ වීදුරු ගෙවල් ඇදුවේ කියලා දන්නවද? මේ ප්‍රදේශයට ලැබෙන අවුව හරිම අඩුයි. එතකොට ලැබෙන අවුව යන්න දෙන්න නැතුව මේක ඇතුළේ එකතු කරගන්න එනවා, තාපය එනවා, යන්න දෙන්න මේක ඇතුළේ තියා ගන්න පුළුවන් මේ වගේ වීදුරු ගේකට. මෙතන ඉන්න කවුරු හරි ළමයෙක් දන්නවද මේ වගේ වීදුරු වලින් හදපු භෝග වගා කරන ගේකට කියන නම? ඉංග්‍රීසියෙන් හරි කමන්න ආලා තිනවා නෑ නෑ මේ හරි නෑ මේ හරි මේ සමක ආසන්න රටවල වලට ඔක වැඩක් නෑ ආලා නෑ. ග්‍රීන් හවුස් මෙවට කියන්නේ මොනවද? ග්‍රීන් හවුස් සිංහලෙන් හරිතාගාර. මෙවට කියන්නේ මොනවද? හරිතාගාර ග්‍රීන් හවුස්. දැන් ග්‍රීන් හවුස් ඕනේ සමක ආසන්න රටවල වලට? නෑ ඇයිද? සමකේට ඕන තරම් අවුල ලැබෙනවනේ. දැන් ඔයා හිතන්න ඔයා අම්මත් එක්ක තාත්තත් එක්ක වාහනේ ගමනක් ගිහිල්ලා තාත්තා මොකද කරන්නේ? පුතේ මම පොඩ්ඩක් එනකන් ඉන්න කියලා ඔයාව දාලා වීදුරු ටිකක් උස්සලා වාහනේ ලොක් කරලා යනවා. අව්වේ ඉන්න පුළුවන්ද? ආ බෑ. ඇයි ඒ? වීදුරු ටික ඇරලා ගියොත් පුළුවන්. වීදුරු ටික වහලා ගියොත් බෑ. හේතුව වීදුරු වහලා ගියාම ළමයි ආර් එකට එන තාපයට යන්න විදියක් එන්න පුළුවන් ඇතුළට යන්න. එතකොට එන්න එන්න ඒක ඇතුලේ මොකද වෙන්නේ? තාපය එකතු වෙලා ඔයාව තැම්බෙන්න ගන්නවා. එහෙම ළමයි මැරිලත් තියෙනවා. එහෙම ළමයි මැරිලත් තියෙනවා. ඒ වැඩේ තමයි මෙතන වීදුරුවෙන් ආගන්න. වීදුරුවෙන් ඇතුළට තාපය ආවට යන්න විදියක් නැහැ ඕක ඇතුලේ එකතු වෙනවා. මේ ක්‍රියාවලිය කියන්නේ ඈ ආරද මිනිසුන්ට. ඔව් මිනිසුන්ට. මිනිසුන්ට පුළුවන් වක් කරන්න මේක උෂ්ණත්වයේ තියාගන්න මේ වැඩේ කරන්න. හරි නේද? ආ දැන් ළමයි මේක පෘථුවියටත් වෙනවා. මේක පෘථුවියටත් වෙන ඔන්න බලා ගන්න හොඳට අහගන්න ඈ. ඔය සමහර ළමයි ටිකක් ඉන්නවා දඟලනවා පිටිපස්සේ වෙන වෙන වැඩ කිව්වා කිසි වැඩක් නැතුව. පෘථුවිය ගත්තොත් පෘථුවියේ වායුගෝලයේ කවුද ඉන්නේ? කාබන් ඩයොක්සයිඩ්. සූර්යාගේ ඉඳලා එන තාපය තාප කිරණ වැදිලා පෘථුවියෙන් යන්න හදනකොට කාබන් ඩයොක්සයිඩ් ගිහිල්ලා මොකද කරන්නේ? නවත්ත ගන්නවා. කොහෙද යන්නේ? ඉන්න පොඩ්ඩක් කියලා අල්ල ගන්න. සමහර ඒවා යන්න යනවා. සමහර ඒවා අල්ල ගන්නවා. ඇයි ඒ සමහර ඒවා යන්නේ? සමහර ඒවා අල්ල ගන්න. මේ පෘථුවියේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ගොඩක් නැහැ. තියෙන්නේ 100ට 0.03. චුට්ටයි තියෙන්නේ. එතකොට ඒ චුට්ටෙන් තමයි ළමයි මේ යන කට්ටියගෙන් කොටසක් අල්ල ගන්නවා, කොටසක් යනවා. මේ කොටසක් අල්ල ගත්තම පෘථුවේ උෂ්ණත්වය මොකද වෙන්නේ? ඈ තාපය ඇවිල්ලා යනකොට යන්න හදන ටිකෙන් කොටසක් අල්ල ගත්තොත් මේ පෘථුවේ උෂ්ණත්වය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔක්කොම ගියොත්? ඔක්කොම ගියොත් පෘථුවේ උෂ්ණත්වය අඩු වෙනවා. කොච්චර අඩු වෙනවද කියනවා නම් මෙතන ඔය කාබන් ඩයොක්සයිඩ් නැති වුණොත් මෙතන උෂ්ණත්වය ඔයාගේ ගෙදර ෆ්‍රිජ් එකේ ඩී ෆ්‍රීසරේ උෂ්ණත්වය බවට පත් වෙනවා. වින 18යි. මේ ඔක්කොම ගල් ටික් වෙලා තියෙන. මේ බෝතලේ වතුර ඔක්කොම මොනවාද? අයිස්. එහෙනම් මේ අහගන්න. මේ කාබන් ඩයොක්සයිඩ් කියන වචන වැදගත් නැද්ද? වැදගත්. මොත් නැති වුණොත් එහෙම පෘථිවිය මොකක් වෙනවද? රත් වෙනවද? සීතල වෙනවද? සීතල වෙනවා. වැඩි වුණොත් මොකද කියලා හිතන්න. දැන් හොඳටම වැඩි කාබන් ඩයොක්සයිඩ් එන එන කිරණේ අල්ල ගන්න. දැන් මොකද වෙන්නේ? පෘථිවිය උණුසුම්. උණුසුම වැඩි වෙනවා. දැන් ඒක වෙමින් පවතින ළමයි. දැනට 100.02 තිබුණු 0.3 නගිමින් තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය. මේක නිසා පෘථිවියට එන තාප කිරණ ගොඩක් එල්ල ගන්න. එතකොට පෘථිවි උෂ්ණත්වය වැඩි වෙනවා. පෘථිවි උෂ්ණත්වය වැඩි වුණාම මාර කතන්දර ගොඩක් වෙනවා. එකක් මං කියන්නම්. ආ මෙන්න මේ ග්ලැසියර් මොකද වෙන්නේ? දිය වෙනවා. දිය වෙලා සාගරයට එකතු වෙනවා. සාගරයට එකතු වෙනකොට මුහුදේ වතුර මට්ටම මොකද වෙන්නේ? ඉහළ යනවා. පොඩි පොඩි දූපත් අපිත් ඇතුළුව මොකද වෙන්නේ? අපි
අපි අපේ නම් අපේ අපේ දූපත් අපේ ලංකාව ගොඩක් යට වෙන්නේ නැහැ යම්කිසි ප්‍රමාණයක් යට වෙනවා. නමුත් මාලදිවයින වගේ රටක් 100% යට. කොළඹ යට වෙන්න පුළුවන් කියලා කියනවා. කොටිම කියනවා මෙතනත් යට වෙන්න පුළුවන්. හරිද? පැහැදිලි. සාමාන්‍යයෙන් මීටර් 30ක විතර උස ප්‍රමාණයක් යට වෙන්න පුළුවන් කියලා කියනවා. මාලදිවයින 2050 වෙනකොට ලෝක සිටියේ නැහැ කියලා තමයි කියන්නේ. දැන් 2024 තව අවුරුදු 25ක් යනකොට මාලදිවයින කියන රටක් තියෙනවා. කොහෙද තියෙන්නේ? උදයට රට. ඇයි ඇයි පෘථිවියේ උෂ්ණත්වය වැඩි වෙලා ග්ලැසියර් තිය වෙලා මුහුදේ වතුර ප්‍රමාණය වැඩි වෙනකොට පොඩි දූපත් ටික යට වෙනවා. ඇයි අපි යට වෙන්නේ නැත්තේ? අපේ රට මොන වගේ රටක්ද? මේ අපේ රට මේ අපේ රටේ මෙහෙම මධ්‍යම කඳු කරේ කියලා උඩට යන්න තියෙනවනේ. එතකොට මේ හරි යට වෙන්නේ නැහැ. මාලදිවයිනේ ළමයි එහෙම කඳු නැහැ. කෙලිම පිට්ටනි වගේ රට. දූපත් 1000 ගානක් තියෙනවා. ඒ හැම දූපතක්ම පිට්ටනි වගේ මෙහෙම පිට්ටනි. එතකොට වතුර චුට්ටක් ආව ගමන් ඉවරයි. හරි ආගන්න මේ ලංකාවට ඒ පිළිබඳ ලොකු අර්බුදයක් නෑ. හැබැයි ලංකාවෙත් කියන විදියට ලොකු ප්‍රදේශයක් යට වෙන්න ඉඩකඩ තියෙනවා. හරිද? සුනාමි ඇති වෙන්නත් පුළුවන්. ලොකු ග්ලැෂියර් එක පාර කඩවන්න ඕ යම්කිසි සුනාමියක් උඩ පැත්තට ඇතුළු. ආගන්න ආගන්න දැන් එතකොට මට කියන්න මේවා උත්තර දෙන්න. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් මට කියන්න කොහොමද මේක කාබන් ඩයොක්සයිඩ් ඕන වායුවක්ද ඕනද නැත්ද? නැති වුණොත් මොකද වෙන්නේ? පරිසරයේ මේ පරිසරයේ මොකක් වෙනවද? සීතල වෙනවා. වැඩි වුණොත් මොකද වෙන්නේ? වැඩි වුණොත් මොකද වෙන්නේ? පෘථිවිය රත් වෙනවා. එහෙනම් ඇතුවත් බැරි වායුවක්. වැඩි වුණොත් රත් වෙනවා, අඩු වුණොත් තීතලනවා. ගාන්න තියාගෙන ඉන්න ඕනේ. හරිද? තව දෙයක්. ඔයගොල්ලෝ දන්නවද වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වුණාම තව දෙයක් වෙනවා ළමයි? පෘථිවියේ සුළං අමන රටාව වෙනස් වෙනවා. සුළං අමන රටාව වෙනස් වෙනකොට වැස්ස වයින විදිය වෙනස් වෙනවා. එතකොට ගොවියෝ අඳුන් කුඳුන් වෙනවා. ඇයි? වහින්න ඕන කාලට වහින්නේ නැහැ, වහින්න ඕන නැති කාලට දොරේ ගලන්න වහිනවා. ගොවියෝ කල්පනා යකෝ අවදද වගා කරා. ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නේ ජනවාරි වගා කරන්න. ජනවාරි බලන් ඉන්නවා වැස්ස නැහැ. ඒගොල්ලෝ වගා කරන්නේ නැති මාසේ අප්‍රේල් නම් අප්‍රේල් වලට දොරේ ගලන්නවා. මොනවද අපි මේකට කියන්නේ? දේශගුණ විපර්යාස. අද වෙනකොට මේක වෙමින් පවතින දේශගුණ විපර්යාස. අලුතෙන් ආපු ළමයා නැගිටින්න නැගිටින්න පොඩි ටිකක් ගන්න එන්න මෙතන. දැන් මම බලාගෙන ඉතියි මං කියලා දෙනවා එයා වෙන කතා. ආපු දවසේම මේ නරක පුරුදු ටික පෙන්නනවා. කරුණාකරලා එයාට ඉඳ දෙන්න. බලනකොට කතා කරන්න බෑ. දැන් මං කිව්වනේ කීපව තාම. දෙනොන් යන්නේ කෙලවරු. මම මෙච්චර කෑ ගගා උගුර වැරදි වෙනකන් කෑ ගගා උගන්නෝ. එයා වෙන මොකක්ද තියෙන එක අයිය ගගා ඉන්න. ඉතින් ඔහොම කරලා ඉගෙන ගන්න පුළුවන්. ගෑල් ළමයි පැත්තේ වාඩි කරන පළවෙනි ළමයා. මෙතන කලින් කවුරුවත් ගෑල් ළමයි පැත්තේ වාඩි කරලා නැහැ. වාඩි. මෙතන. කෑ ගන්න බෑ, කතා කරන්න බෑ. දැන් මං කීපුවා තාම බලාගෙන ඉතින් අතෙන්ට යන්න. හරි. ඊළඟ සෙනෝන් තමයි ඊළඟට වාඩි කරන්නේ. හරි කතා කරන්න බෑ. අපි ආවනම් කියලා දෙන දේවල් අහගෙන ඉන්න ඕනේ. නැත්තම් පන්තියෙන් නැතුව නතර වුණාට කමක් නෑ. හරි. දෙමව්පියන්ගේ සල්ලි වේදක් කළා නේද? නිකන් මං උගන්වන්නේ නැහැ. නිකන් කොමට් මං උගන්වන්නේ නැහැ. සල්ලි වලටයි උගන්වන්නේ. හරි. නිකන් උගන්වනවා ආගයන් නැහැ ළමයිට. කිසිය ආගයක්. තාම මුදලක් අරගෙන ගන්නවා තමයි ආගි. හරි. ඉතින් මේක එක පැත්තකට දාමු. කතා කරන්න බෑ. දැන් මම මෙච්චර වෙලා කී කී ටිකෙන් අඩුම තරම් මේක කියන්නේ. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ඕන වට වඩා වැඩි වෙන්නත් හොඳ නැහැ, අඩු වෙන්නත් හොඳ නැහැ. වැඩි වුණොත් රස්නේ වැඩි වෙනවා, අඩු වුණොත් සීතල වැඩි වෙනවා. තේරෙනවද? දැන් මේ වෙලාවේ වෙලා තියෙන්නේ වැඩි වෙන එකද අඩු වෙන එක? වැඩි වෙන එක. වැඩි වෙලා මුහුදේ වතුර මට්ටම ඉහළ ගිහිල්ලා දූපත් රාජ්‍යයන් යට වෙනවා. කාලගුණයේ දේශගුණය වෙනස් වෙලා ගොවියෝ නිකන්
ගොයියෝ කැරකිලා කියලා තියෙන්නේ හරිනේ හා ඔව් පිස්සු ඇදලා ආයි පිස්සු ඇදලා හරිනේ හරි අපි ලියමු පෘථිවියේ උෂ්ණත්වයේ ක්‍රමයෙන් ඉහළ යෑමේ ඇති අවදානම කුමක්ද ආ ඊට කලින් තියෙනව නේද පෘථිවියේ උෂ්ණත්වයේ ක්‍රමයෙන් ඉහළ යමින් පවතින්නේ ඇයි හේතුව මොකක්ද හා ලියන්න මෙන්න මේකයි හේතුව අධික ලෙස පොසිල ඉන්ධන දහනය ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් වගේ ඒවා ගහලා පත්තු කරනවනේ එතකොටනේ කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර වායුගෝලයට යන්නේ ඒ වගේම වනාන්තර එලි කිරීම වනාන්තර වලින් කරන්නේ ළමයි කාබන් ඩයොක්සයිඩ් අඩු කරන එක හරිද තියෙන වනාන්තර ටික කැපුවම කාබන් ඩයොක්සයිඩ් අඩු කරගන්න විදියක් නැහැ අවබෝධයෙන් ලියන්න මේවා. ඇවිල්ලා මේ ඔහේ නිකන් කය ගගා ඉඳලා කිසිම තේරුමක් නැතුව අවබෝධයක් නැතුව ලියන ලිව්වට වැඩක් නැහැ. මම තාම මං ඕක කියනවා. තමන් කරන දේ තේරුමක් ගන්න ඕනේ. ඒකේ යම්කිසි ප්‍රතිඵලයක් තියෙන්න එපැයි. නෑ ඒකම යටේක අපි ලියන්නේ ඊට පස්සේ මේකෙන් දැන් වෙලාව 4 නිසා ලියන ගමන්ම අහගන්න බලන්න අපි හෙට අමතර පන්තියක් දැම්මොත් උදේ දැන් මුකුත් කෑ කොස්සන් ගහන්න කිසි දෙයක් අවශ්‍ය නෑ මම කියන එක අහගන්නකෝ හෙට උදේ අපි හිතුවොත් 9 සිට 10 11 පැය දෙකයි 9 ඉඳලා 12 නෙමෙයි 10 ඉඳලා 12 වෙනකම් කියමු උදේ 10 ඉඳලා 12 වෙනකම් ඉන්න ඉන්න පොඩ්ඩක් ඉන්න මං කියන එක අහගෙන ඉන්නකෝ 10ට දැම්මම 11 12 12ට වැඩේ ඉවරයි එහෙම එන්න බැරි ළමයි අතුස්සන් ඉතරයි බැරි ළමයි විතරයි ඉතරයි කියන්නේ ඒක උදේ 10 12 10 12 එන්න බෑ එහෙම උනොත් එහෙම අපි ගත්තොත් 9ට දැම්මෝ 9 10 11 11 9 11 එන්න බැරි ළමයි අමාරු 9 11 බෑ හරි අත්පාතන් ඊළඟට 12 ඉඳලා 2 වෙනකම් එන්න බැරි ළමයි. 2 ඉඳලා 4 වෙනකම් එන්න බැරි ළමයි. හරි අත්පත්. රැට දාන්න බෑ රැ 10 වසර පන්තියේ තියෙනවනේ. ඊළඟට හරි. ඔගොල්ලෝ වැඩේ කරගෙන යන්න මම කල්පනා රාස්මෙන්ද. ඔගොල්ලෝ වැඩේ ලියාගෙන යන්නකො. මම ඊට පස්සේ කල්පනා කරන්න බෑ වෙන දවසක් දෙන්න ඕගොල්ලන්ට ඒකයි අංගාරුවාද පැ ඕ තයි පොංගල් මොනවද ඕගොල්ලෝ එපා ඔද හිට මට හවස නම් බෑ හවස මට ඔගොල්ලෝ අවස්තර පන්තියේ තියෙන 16 පන්තිය අංගාරුවාදා දැන් හෙට හෙට උදේ 7 ඉඳලා 9 වෙනකම් බැරි ළමයි 7 ඉඳලා 9 වෙනකම් බැරි ළමයි 9ට ළමයි ටික යවනවා 7 ඉඳලා 9 වෙනකම් ගොඩක් අයට 7ට පුළුවන් 7 9 පුළුවන් ඔයාට බෑ මොනවත් තියෙන 7 9 ඔයාට බැරි දෙන්න විදියක් නැහැ ඔයාට කොහොම ඔයාට සෙනොන්ට මැච් එකක් තියෙනවා ඒ කියන්නේ වට හෙට දවසෙන් බෑ
නමේ වෙනකන් ඉන්න පුළුවන්. නමේට පන්ති තියෙන. අඟහරු වාද මං හිතන්නේ මට පුළුවන් වෙයි කියලා එකයි වැඩි. බදාදා කියන දවසේ ආ බදාදා වලමුකෝ. මොන අටවල් වාලා මං කියන එකට අතුස්සන්න බැරි නම් බෑ පුළුවන් නම් පුළුවන්. ලබන බදාදා. ලබන බදාදා. පන්තියක් දැම්මද කියලා මතක නෑ අනිත් පන්තියේ. එන එන බදාදා. එන බදාදා උදේ 7 ඉඳලා 9 වෙනකම්. බැරි ළමයි. බැරි ළමයි. උදේ 7 ඉඳලා 9 වෙනකම් බැරි ළමයි ලබන බදාදා. ඔව් හරියට අතුස්සන්න. හරියට. ඔව්. එක ළමයි. අනිත් හැමෝටම පුළුවන්. ඔයාට මොකද්ද පුතේ තියෙන්නේ? එඩිට් තියෙන එක තමයි. නොගින් ඉන්න බැරිද? අරේන ලබන බදාදා උදේ කීයටද? 7 සිට 9 දක්වා ඈ. අලියා ගන්න පුතේ. උදේ 7ට එන්න ඈ. ඇවිල්ලා බෙල් එක ගන්න මම නිදාගෙන හිටියොත් ඈරේ. ආලයන්. උදේ 7 ඉඳලා 9 ලබන බදාදා පැය දෙකයි වැඩි වෙලා නැහැ. ඔව්. සති මේ සති. නෑ ලබ දීපන්ති තියෙන. වැඩිපුර පන්තියක් කරන්නේ ඔයගලට අන්තිම සතියේ නිවාඩුවක්. ඒකයි. අන්තිම සතිය ඈ. හා. ලියා ගන්න පොතේ ලබන බදාදා උදේ 7 සිට 9 දක්වා. ලබන බදාදා 7 ඉඳලා 9 දක්වා අමතර පන්ති ඈ. මම මැසේජ් එකකුත් දාන්න ගෲප් එකට හොඳේ. මම මැසේජ් එකකුත් දාන්නම් ගෲප් එකට මතක ඇතු උදේම හැරිලා එන්න. අපි එදාට සම්පූර්ණ පාඩමක් ඉවර කරනවා 10 වෙනි පාඩම ඉවරම කරනවා. ආහාර දාම ආහාර ජාල පාඩම පොඩි පාඩමක් එදාට ඉවර කරමු. හරි එන ඒ වැඩේ හරි ගියා. හොඳයි හොඳ වෙලාවට ලබන බදාදා. හරි ඊළඟට අපි යනවා නා පෘථිවියේ උෂ්ණත්වය ළමයි කතාව නවත්තලා මෙහෙට එන්න හොඳ ළමයි වගේ පොඩි වෙලාවයි තව විනාඩි 25යි තියෙන්නේ 4යි 5යි වෙලාව. අද වෙලාව පොඩ්ඩක් නැවතිලා මේකේ. පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යෑමේ ඇති අවධානම දැන් කියන්න. අපේ ළමයි කියන මං කියලා දුන්නා පෘථිවියේ උෂ්ණත්වය වැඩි වුණාම ආ මොකෝ වෙන්නේ? ග්ලැසියර් දිය වෙනවා. ග්ලැසියර් දිය වුණාම මුහුදේ වතුර මට්ටම චූටි චූටි දූපත් රාජ්‍යයන් යට වෙලා යනවා. දේශගුණය වෙනස් වෙනවා. ගොවියා කන්දු කුන්දුන් වෙනවා. හරි එහෙනම් ලියමු වෙන සිද්ධිය. දැන් මේ තියෙන ළමයි මාලදිවයින කියන පොඩි පොඩි දූපත් ගොඩාක් තියෙනවා මාලදිව. හරි ලස්සනයි. හරිම ලස්සනයි. මමත් දැකලා තියෙන හැබැයි ෆොටෝස් වලින් විතරයි. මං ගිහිල්ලා නැහැ. ගිහිල්ලා නැහැ මම. යන්න ආසාවෙන් ඉන්නවා. නමුත් මට යන්න උනේ නැහැ. එක පැත්තකින් යන්න ලොකු මුදලක් ඕනේ. එහෙ ගියාම ටිකක් ගාන සැරයි කියලා කියනවා. මගේ යාළුවෙක් ඉන්නවා ඒකේ හෝටල් එක මැනේජර් කෙනෙක්. මම මිනිහට නිකන් දවසක් කතා කරලා කිව්වා එයාගේ නම හික්කඩු කෝරාල. එයාගේ නම යාළුවාගේ නම චාමර හික්කඩු කෝරාල. හරිද? මේ මගේ පණිවිඩය ධර්මපාල යාළුවේ. ඉතින් මම දවසක් Facebook එකේ ඉන්නව දැකලා මම ඇහුවා මොකෙන් ආ මචං මම මේ මැනේජර් කෙනෙක් හෝටල් එක මෙමයයි කියලා කිව්වා. මං කිව්වා මේ මටත් ඉතින් නිකන් දවසක් දෙකක් විතර ඇවිල්ලා ඉන්න ආසයි බං. මේ මොනවා හරි රූම් එකක් සෙට් කරලා දෙන්න පුළුවන්. අපේ එකේ නම් බෑ මචං. මං කිව්වා ඇයි කියලා. සාමාන්‍යයෙන් දවසකට උන්ගේ එක දවසකට හෝටල් එක චාර්ජ් එක ලක්ෂ 2,3ක් තුනක් විතරයි. එක දවසක් මං කෝ අය නම්බර් චා ඕනේ කියලා. ලක්ෂ 2,3ක් දීලා දවසක් ගත කරන්න බෑ ළමයි. අපි එච්චර පොසත් අය නෙවෙයිනේ. ඉතින් වැඩේ අතහැරලා දැම්මා. හැබැයි ඊට අඩු තැන් ඇති. නමුත් මේ මිනිස්සු එයා වැඩ කරන තැන වැඩේ කෙරෙන්නේ නැහැ. ලංකාවේ අයිට අයිති ඒවා තියෙන්නේ. සමහර ඒවා මේ ලංකාවේ අයිතිකාරු ඉන්න. හරිද? ලංකාවේ මේ හෝටල් අයිතිකාරු ඉන්නවා. මේ මාලදීවනේ හෝටල් තියන අය ඉන්නවා ලංකාවේ. හරි. මේ මොකද්ද මේ? මේ ඉන්නේ ළමයි මාලදීවනේ දැන් අය නෙවෙයි. මීට වසර කිහිපයකට පෙර මාලදිවිනේ හිටපු පාර්ලිමේන්තුවේ කට්ටිය ඇමැති ඇමතිවරු ටික මේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ මැති ඇමති මේ අවුරුදු 10කට විතර කලින් මම මේ කියන්නේ දැන්. හරිද? පාර්ලිමේන්තුවට කවුද මැති ඇමතිවරු? ඒගොල්ලෝ මොකද කරේ? ඒ ඌද යන්න ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුව රැස් කරා. මේවා දාගෙන ඔක්සිජන් දාගෙන කොළ අරගෙන මේවා මේ ප්ලාස්ටික් වලින් හරි මොනවානි හදද්දි මේවා ලියන වගේ පොඩි
ඇක්ට් එකක් කරා පොඩි රඟපෑමක් කරා මොකටද මේ රඟපෑම කරේ ඒගොල්ල ලෝකයට දැනුම් දෙන්න අනේ අපිව යට වෙන්න යන්නේ අපිව බේර ගන්න කියලා ලෝකෙට පණිවිඩයක් දෙන්න තමයි මේක කරේ මේක මේ ඇත්ත කතන්දරයක් ඒ කියන්නේ ඇත්තටම මුහුදයට තමයි හැබැයි මේ ඇත්තට පාර්ලිමේන්තුව ලස්සනට කතා කරන්න පුළුවන්ද මේව දාගෙන බෑ ඒගොල්ල රැස් කරලා නිකන් එතකොට මේක ලෝක ජනමාධ්‍යයට ලොකු පුවත් මේ නිවුස් එකක් වුණා ඒගොල්ල මොකද කරේ මේක මුළු ලෝකෙම චැනල්ස් වල පෙන්නුවා මේ මාළදීනුනේ යට වෙන්න යන්නේ මේ බලන්නකෝ ඒගොල්ල මෙන්න මේ වගේ දෙයක් කරනවා කියලා දැන් ඒගොල්ලෝ ඇත්තටම මොකද දන්නවද මාළදීවනේ යට වුණොත් ඒගොල්ලන්ට මාර චාන්ස් එකක් හම්බුනා මොකක් දන්නවද මාළදීවෙනට දුන්නා ඕස්ට්‍රේලියාවෙන් කෑල්ල මේක යට වුණොත් උඹලා අපේ රටට වරෙන් කියලා නිකම්ම ඕස්ට්‍රේලියාවේ එම්ටික පැහැදිලි ඕස්ට්‍රේලියාවෙන් කොටසක් ලබා දුන්න පොඩි කෑ කොටසක් මාළදිවින යට වුණොත් දැන් නෙමෙයි මොකක් වුණොත්ද යට වෙනවා නම් යට වෙන්න කලින් ඒ රටේ කට්ටියට අපේ රටට වරෙල්ල ඇවිල්ලා ඉඳපල්ලා කියලා හොඳයිනේ ඉතින් නේද ඇයි මිනිස්සු කොහෙ යන්නද මොකද පීන පීන ඉන්නේ පැහැදිලි හරි හරි චාන්ස් එකක් හම්බුණා මේ බලන්නකෝ අලාහට අන්තිමට ඉතුරුලා තියෙන පොඩි අයිස් කෑල්ලක් විතරයි මේ ඔක්කොම දිය වෙලා ගිහිල්ලා අවසානයේ මේ සත්තුත් ලෝකෙන් නැති වෙලා යනවා උන් ඉන්න පරිසරයේ වෙනස් වීම නිසා හරිනේ ඉතින් අපි ලියමු තව රූපය දාලා නැහැ මං හිතන්නේ ඔව් දාලා දාලා නැහැ මේකේ බලපෑම ලිය බලපෑම ලියන්න පළවෙනි බලපෑම ලියන්න කුඩා දූපත් මුතු ජලයෙන් වැසී යාමේ අවදානමට ලක්වීම 52ට හොඳේ 52ට කුඩා දූපත් මුහුදු ජලයෙන් වැසී යාමේ අවදානමට ලක්වීම ඊළඟට දේශගුණික විපර්යාස මම ඔයගලන්ට කිව්වා දේශගුණය අපිත් එක්ක ඇඟි මුත්තු ගන්නවා වගේ මාර කෙලියක් කරනවා කියලා දේශගුණය වහින්න ඕන කාලට වහින්නේ මාර කතන්දර සෙට් එකක් දානවා. එතකොට ගොවියෝ ඔව් හරි. දැන් කාඩ් ගන්න අය සල්ලි පොතයි ලංකර සල්ලි පොතයි. tag ගාලේ. ඇයි? කො මේ කවුද ඉන්නේ? ආ එවන්. හොඳයි. තව කවුද ඉන්නේ ගන්න? කොටක් නා. දින්නේ ඔව් අපේ පුතාව දාන්න පොඩක් නะ ඉන්නේ කතන්දරේ හරි දැන් ඊළඟට අන්තිම කොටසට අපි ඇවිල්ලා ඉන්නේ ළමයි. නැවත මේ පැත්තට එන්න. මොකද්ද? එදා ලිව්වද ඔක්කොම ටික? මං කිව්වද සාකච්ඡා කරනවා කියලානේ කිව්වේ. ඔක්කොම ටික ලියා ගන්න පුළුවන් වුණාද? හරි. දැන් එකින් එක කියලා දෙනවා ඈ. එකින් එක කියලා දෙනවා. අහගන්නකෝ. දැන් මේ සියලු කතා නවත්තලා අහගන්න ඈ. වාහන එන්ජිම සුසර කිරීම. මොකද්ද? දැන් මේ මොකද්ද මේ කතා කරන්නේ 53 වෙනි ප්‍රශ්නේ හොඳ ළමයි වගේ හිමින් කියෝගන්න.
53 කියෝ ගන්න. හරි දැන් දාන්නයි. දැන් ලියා ගන්න ඕන පළවෙනි එක. පෘථුවේ වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් වායුව එකතු වීම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග අහගන්න. මට කියන්න වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ගියොත් නේද රස්නේ වැඩි වෙන්නේ. එන අපි මොකද්ද කරන්න ඕනේ? කාබන් ඩයොක්සයිඩ් යන ප්‍රමාණය මොනවා කරන්න ඕනේද? ආ අඩු කරන්න ඕනේ. ඔන්න බලන්න වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් යන ප්‍රමාණය අඩු කරන විදිය. වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ගොඩාක් අපි යැවුවොත් පෘථුවිය රත් වෙලා අර විදියට ග්ලැෂියර් දිය වෙලා දූපත් යට වෙලා කාලගුණය වෙනස් වෙලා මල ගෙලියක් වෙනවා. ඒක නිසා අපි පුළුවන් තරම් වායුගෝලයට යන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න ඕනේ. මෙන්න එක ක්‍රමයක්, වාහන එන්ජිම සුසර කිරීම. මේක සිංහලෙන් කොහොම තිබුණාට ඉංග්‍රීසියෙන් කියන්නේ වාහන එන්ජිම ටියුන් කිරීම. ඕගොල්ලෝ අහලා තියෙනවද? ඕගොල්ලෝ හැම කෙනෙක් ගාම ගෙදර වාහනයක් තියෙන නිසා අහලා තියෙනවද කවදා හරි තාත්තා කියනවා වාහන එන්ජිම ටියුන් කරන්න යනවා කියලා? නැහැ. සමහර අය අහලා තියෙනවා, සමහර අය නැහැ. මොකද්ද වාහන එන්ජිම ටියුන් කරනවා කියන්නේ? වාහනයක් වැඩ කරනකොට ළමයි, වාහනයක විතරක් නෙමෙයි මෝටර් සයිකලයකත් එහෙම වාගෙන, මෝටර් සයිකලේ වාහනයක් නේ, ඒකෙත් පුළුවන් ටියුන් කරනවා කියන්නේ කාලයක් ළමයි වාහනය දුවනකොට වාහනයට එන වාහනේ එන්ජින් එකට එන ඔක්සිජන් ප්‍රමාණයයි පෙට්‍රල් ප්‍රමාණයයි හරියට ගැලපෙන්නේ නැති වෙලා වෙනස් වෙනවා. එතකොට ටියුන් කරනවා කියන්නේ ඒක ඕන ගන්නට මොනවා කරනවද? සකස් කරනවා. පොඩි ඉස්කුරුපණියක් අරගෙන ඒක අපිට බෑ. ඒක කරන්නේ ටෙක්නීෂියන් කෙනෙක්. දැන් එහා පැත්තේ ගෙදර ඉන්නේ අපේ මෝටර් සයිකල් වැඩ කරන අයියා කෙනෙක්. ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මෙහෙම මොකද්ද ඉස්කුරුපණියක් අරගෙන ගාන්ට එන වගේයක් තිනු ගාන්ට කරකවල බලනවා. මෙහෙම රේස් කරලා බලනවා. සයිලන්සරේට අත පොඩ්ඩක් ලං කරලා මෙහෙම ඉඹල බලනවා. ඒ මොකද ඒ බලන්න. එහෙම ඉඹල බලන්නේ පෙට්‍රල් පිට වෙනවද කියලා. දැන් ඒක අප්සර්ඩ් නම් සයිලන්සරේ මොනවද වැඩිපුර පිට වෙන්නේ? පෙට්‍රල් වාෂ්පේ පිට වෙන්න ගන්නවා. ඒගොල්ලෝ ගාන්ට මේක හදනවා. එමින් හදලා ඊට පස්සේ මොකද වෙන්නේ? ආ එහෙම හදුවට පස්සේ ළමයි කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ප්‍රමාණය වැඩිද අඩුද? අඩුයි. එහෙම වුණොත් තමයි දුන් සාතිකේ වට හම්බුවේ. දුන් සාතිකේ දන්නවනේ. දැන් සමහර අය දුන් සාතිකේ ෆේල් වෙන්නේ ඇයි? වාහනේ හරියට එන්ජින් එක ටියුන් වෙලා නැහැ. එතකොට දුන් සාතිකේ ෆේල් වුණාම උන් කියනවා ගිහලා එන්ජින් එක ටියුන් කරන් එන්න කියලා. අන්න එතකොට අපි යනවා මොකද්ද? ගරාජ් එකට ගිහලා අපි කියනවා මේ දුන් සාතිකේ ෆේල් වුණා, මේක ටියුන් කරලා දෙන්න කිව්වා. මේගොල්ලෝ ඕන කරන ගාන්ට ඇන ටික කරකවලා මෙහෙම හදලා දෙනවා. එතකොට පාස් වෙනවා. පාස් වෙනවා. හොඳයිද නරකයිද? හොඳයිද නරකයිද? හොඳයි. ඇයි? කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ප්‍රමාණය අඩුයි. පුළුවන් තරම් අඩු කරගන්න. ඔව්. ඒව ඉතින් ත්‍රීල හැම එකෙම ගන්න බෑ. දැන් මගේ වාහන නම් දුන් සාතිකයක් ගන්න ඕනේ. දුම් පිට වෙන්නේ නැති නිසා. මගේ වාහනේ තනිකල ඉලෙක්ට්‍රික් නේ. පෙට්‍රල් ගන්න තැනක් නැහැ. දුම් කොහෙවත් පිට වෙන්නේ නැහැ. ඉතින් මගේ වාහනේ විතර අපේ මේ ඉලෙක්ට්‍රික් වාහන වලට ගන්න ඕනේ දුන් සාතික. දුම් පිට වෙන වාහනයකට පස්සේ දුන් සාතික ගන්න. ඊළඟට පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම. දැන් ලියාගත්තේ නැති ළමයි ලියා ගන්න. දැන් සමහර අය එන්නේ නැතුව ඇති එදා. ලියාගත්තේ නැති අය. දෙවෙනි එක. පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම. පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම. අපේ ළමයි කියන්න උගන්නලා තියෙනවා හතරවෙනි පාඩමේදී පොසිල ඉන්ධන ටිකක් කියන්න. පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ගෑස්. දින බෑ. ගල් අඟුරු, එල්පී ගෑස්. හා මට කියන්න ළමයි, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම. ඒ කියන්නේ පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් භාවිතය පුළුවන් තරම් මොනව කරන්න ඕනෙද? අඩු කරන්න ඕනේ. ඉතින් ඒවා අඩු කරනවා නම් මොකද කරන්න ඕනේ? තමන්ට යන්න ඕන කරන්න. දැන් පෙට්‍රල් වලින් දුවන වාහන මොනව කරගන්න ඕන? ඉලෙක්ට්‍රික් කරගන්න වෙනවා. අනාගතයේදී කොහොමත් වෙන්නේ මොනවද? ඉලෙක්ට්‍රික් වාහන. තව වැඩි කාලයක් ඔය පෙට්‍රල් ඩීසල් වාහන දුවන්නේ නැහැ ලංකාවේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම. ලෝකෙ දැනුත් මේකට ලෑස්ති වෙමින් ඉන්නේ. ලංකාවේ තමයි ඉතින් තාම හරියට නැත්තේ. අපිට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්න ගන්නත් බෑ. දැන් මගේ වාහනේ තියෙනවා. මගේ වාහනේ දැන් අරගෙන බැටරිය දැන් ගොඩාක් අඩු වෙලා තියෙන මගේ වාහනේ. ගත්ත දවස්වල මම දෙපාරක් චාර්ජ් කරාම කෙලින්ම කතරගම. දැන් මං හිතන්නේ යන්නත් බෑ. පස් පාරක් විතර චාර්ජ් කරගෙන ඕනේ කතරගම යන්න. එහෙම යන්න බෑ. දැන් බැටරිය වැහලා තියෙන්නේ. අනේ ඉතින් බැටරියක් මං නිකන් බැලුවා මේකට අලුත් බැටරියක් දාන්න 125යි. බැටරියක් දාන්න. ඒයි බැටරි වලට බදු ගහලා ඒව ගේන දෙන්නේ නැහැ. ඕකයි ප්‍රශ්නේ. ඉතින් ඕවා රජෙන් බදු ගහන්න නැතුව කරොත් ඕක 105ක්වත් වෙන්නේ නැහැ බැටරි. හරි. තේරුණා. ඉතින් ඕවට ඉතින් අනාගතයේදී මොනවා හරි නීති සකස් වෙන්න ඕනේ. ඊළඟට යා. ඊළඟ එක ගන්න. පරිසර හිතකාමී බලශක්ති භාවිතා කිරීම. ලියපු නැති ළමයි පටගාලා ලියා ගන්න.
පරිසර හිතකාමී බලශක්ති. ඔව් ඒක ඉතින් හොඳට වැඩ කරනවා ඉතින් තාම. සමහර අයගේ වැඩ කරන්නේ කාලයක් යනවා. හා මට කියන්න මේ පරිසර හිතකාමී බලශක්තිය භාවිත කිරීම. මොකද කියන්න? මොනවද එකක් කියන පරිසර හිතකාමී බලශක්තිය? අපේ ගෙදර තියෙන සෝලා පවර්. සූර්ය පැනල කියන්නේ අපේ ගෙදර සූර්ය පැනලෙන් කොහෙවත් දුම් පිට වෙනවද? පරිසරයට හානියක් වෙනවද? නෑ. තව එකක් කියන්න. ජල විදුලිය. තව එකක් කියන්න. සුළං බලය. තව එකක් කියන්න. උදම් රළ. නියමයි. තව එකක් කියන්න. ඇයි හතරවෙනි පාඩමේදී ඉගෙන ගත්ත නේද? ඈ යස්ටික. තව වඩදිය පාදිය නේද? උදම් ආ භූතාපය නේද? ඒවා ඇවිල්ලා ස්වාභාවික. ඒවෙන් මුකුත් අවුලක් වෙන්නේ නැහැ. ආ යස්ටික බලාගාර වලින් ඉතින් ඒක හරියට කරනවා නම් වායුගෝලයට වෙනම බලපෑමක් එන්නේ නැහැ අපිටම. හරිද? ජල වාෂ්පණ එකේ තියෙන බල ඒකේ තියෙන බලපෑමක් ඈ. මොකද්ද? නොරොච්චෝලේ බලාගාරෙන් බලපෑමක් තියෙනවා. ආ ඊට පස්සේ ඊළඟ ලියන්න කර්මාන්ත ශාලා වලින් පරිසරයට පිටගෙන වායු පෙරාන් හරහා නිකුත් කිරීම. මම ඒක කියලා දෙන ඉස්සෙල්ලා ලියන්න. ලියා ලියපු නැති අය ඉන්නවනේ. ලියපු නැති අය. කර්මාන්ත ශාලා පරිසරයට පිට වෙන වායු පෙරාන් හරහා නිකුත් කිරීම. මොකද ළමයි ඒ කියන්නේ? පෙරාන් හරහා නිකුත් කරනවා කියන්නේ මොකක්ද? ආ පෙරහන් හරහා නිකුත් කිරීම. මොකද පෙරහන් හරහා නිකුත් කරනවා කියන්නේ? ඔන්න මම පොඩි එක උදාහරණයක් ඔයාලට කියන්නම්. ආගන්න මේවා ඔයාට ඔයාගේ පොතේ නැහැ. ඔන්න කර්මාන්ත ශාලාවක් තියෙනවා. මෙන්න ඔන්න කර්මාන්ත ශාලාව ඈ. බලා ගන්නකො. මේම කර්මාන්ත ශාලාවක් තියෙනවා. ආගන්න. මේකේ දුම පිට වෙනවා. ආගන්න. ඔය දුමේ තියෙනවා වායුගෝලයට ඉතාම අහිතකර සල්ෆර් ඩයොක්සයිඩ් කියන වායු. අපිට පුළුවන් ළමයි මේ බටේ පල්ලෙයාට හරවලා මේ වගේ ලොකු ටැංකියක හුණුදියර හැමෝම දන්නවනේ හුණුදියර. මෙතන ඉන්න හැම ළමයෙම හුණුදියර දන්නවනේ. අපි ටෙස්ට් එකක් කරේ හුණුදියර. හුණුදියර හරහා මේක යැව්වොත් මේම යැව්වොත් සල්ෆර් ඩයොක්සයිඩ් ටික හුණුදියර වලින් අල්ල ගන්නවා. යනවද එළියට එතකොට? නෑ. අන්න මොකද්ද? මොකක් හරහාද නිකුත් කරේ? පෙරහනක්. දැන් මෙතන කවුද පෙරහන විදියට ක්‍රියාත්මක කරේ? කවුද? හුණුදියර. හුණුදියර වලට පුළුවන් සල්ෆර් ඩයොක්සයිඩ් අල්ල ගන්න. එතකොට එයා වායුගෝලයට යන්නේ නෑ, පෙරිලා යන්නේ. සල්ෆර් ඩයොක්සයිඩ් ටික හුණුදියර තුල අනිත් වායු ටික යනවා. නෑ මේක වැඩි වුණොත් එහෙම මේක යට තැම්පත් වෙනවා. තැම්පත් වුණාම අපි ඒක අරගෙන විවිධ ද්‍රව්‍ය හදන්න ගන්න පුළුවන්. ඒ කැල්සියම් සල්ෆේට් කියන එක. හරි? ඒකයි ඒකේ තියෙන වාසිය. එයා පරිසරයට ගියොත් තමයි අවුල. වායුගෝලයට ගියොත්. හරි? ඉතින් මේ වගේ වායුව පෙරලා යවන්න පුළුවන්. පෙරන්න පුළුවන්. ඊළඟට කුණු කස් පිලිස්සීම වෙනුවට මොකක් කරන්න පුළුවන්ද? ප්‍රතිචක්‍රීකරණය කිරීම. කුණු කස් වල පිලිස්සීම වෙනුවට ප්‍රතිචක්‍රීකරණය කිරීම. ගෝතාල පත්තරේ දන්නවනේ කුණු කසල. මම බලන්න කිව්වද මන්දා? මොනවද කුණු කියන්නේ? මොනවද? සල්ලි. කුණු නම් සල්ලි තමයි. කුණු කියන්නේ සල්ලි තමයි. ඔව් ළමයි, කුණු වලින් ඔයාට ඕන නම් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. යස්. කොහොමද දන්නවද වෙන්නේ? මම එහෙම කියන්නේ ඇයි? මම විශ්වවිද්‍යාලයේ උපාධි අරගෙන ඉස්තෙල්ලා මට රස්සාව හම්බුනේ කුණු ෆැක්ටරි එක. අවුරුදු 3ක් වැඩ කරා කුණු ෆැක්ටරි එක මම. අවුරුදු 3ක්. කොළඹ තියෙන ප්‍රසිද්ධම කුණු ෆැක්ටරි. බ්ලූ මෙන්ඩල් කුණු කන්දේ තමයි මම වැඩ කරේ අවුරුදු 3ක්. බ්ලූ මෙන්ඩල් කියන කුණු කන්දේ. හයිවේ එක යනකොට මම දන්නේ නැහැ පේනවද කියලා. තොට ළඟ පැත්තට ගියොත් ඔයාට දැක ගන්න පුළුවන්. නැත්තම් ওই අලුත් පාලම කියන හරියට ගියාම ඔක පේනවා අලි කුණු කන්දක්. ඒ කුණු කන්ද මම වැඩ කරන කාර්යය. ඒ කුණු කන්දේ අයිතිකාරයා කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරා කුණු වලින්. මාර සල්ලියක් ළමයි. දැන් ළමයිට කල්පනා කරන මොකක්ද අප්පා ඒ? කොහමද දැන් හම්බ කරන්නේ? නගර සභාවෙන් එකයි යන අරන් යනනි කුණු. ලොරි එන්නේ. ඒ ලොරි වලට ගිහිල්ලා කිව්වා ඕගොල්ලන්ගේ කුණු ටික අපිට දෙන්න. නොදී ඉන්නවද? උන්ටත් දාගන්න තැනක් නැතුව නින්නේ. එතකොට ඒ හරිය ලොකු ඉඩමක් තිබුණ අක්කර ගානක ඉඩමක්. ඒ අයිතිකාරයාට එයා කිව්වා ඕගොල්ලන්ගේ කුණු ටික දාන්න අපේ ඉඩමට දාන්න. අවුලක්. පැහැදිලි. ඔව්. දැන් එතකොට කුණු ලොරියක කුණු කුණු අපේ ඉඩමේ බානවට
රජයෙන් අපිට ගෙවන ලොරියකට ඒ දවස්වල මට මතක නැහැ රුපියල් 2000 ගෙව කිමුකෝ. හැම ලොරියකටම සල්ලි දීලා තමයි ඒගොල්ලෝ කුණු ටික බාලා අපිට සල්ලිත් දීලා යනවා. ඇයි ඒ? උන්ට කුණු බාන්න දැනන්නේ නැහැනේ. උතර බාන්න තැන දුන්නම හරිය තැන්ක් යූ කියලා කුණු ටික බාලා සල්ලිත් දීලා යනවා අපිට. එතකොට කුණු බානවට සල්ලි හම්බ වෙනවා. ඊට පස්සේ ඒ කුණු ටික ලොකු බෙල්ට් එකක් තියෙනවා. මේ මේ කැරකෙන බෙල්ට් එකක්. ඒ බෙල්ට් එකට අර මේ ස්කැවේටර් කියලා දන්නවනේ මේ මේ බැකෝ යන්ත්‍ර තියෙන්නේ. බැකෝ එකකින් ඒ කුණු මෙහෙම අරගෙන ඒ බෙල්ට් එකට දානවා. බෙල්ට් එක ටිකක් දිග බෙල්ට් එකක්. ඒක ඉන්නවා දෙපැත්තේ මිනිස්සු දාලා ඉන්නවා. ඒ හරි ඉන්න ඔය අර මුඩුකු කියන්නේ ඒවා ඉන්න මිනිස්සු ඉන්න උන්ට කුණු කියන එක ගානක් නැ නැතිං. හරිද? දෙපැත්තේ ඉන්න උන් අර එතකොට කුණු ටික මෙහෙම බෙල්ට් එකේ යනකොට ඒ කුණු මෙහෙම ඇදලා 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 අරගෙන ඒවයි තියෙන පොල් කටු ටික කට්ටියක් එකතු කරනවා. වීදුරු ටික කට්ටියක් එකතු කරනවා. යකඩ ටික කට්ටියක් එකතු කරනවා. කඩදාසි ටික කට්ටියක් එකතු කරනවා. ප්ලාස්ටික් ටික කට්ටියක් මෙහෙම ලොකු මේ මේ බැරල් තියාගෙන ඒවට දානවා. අන්තිමට කෙලවරෙන් යන්නේ මොනවද? ප්ලාස්ටික් යනවාද? නැහැ. පොල් කටු යනවාද? වීදුරු යනවාද? යකඩ යනවාද? ඒව මොකුත් යන්නේ නැහැ. එහා කෙලවරට වැටෙන්නේ තිරණ ද්‍රව්‍ය ටික. තිරණේවා. එතකොට අර එකතු කරන වීදුරු ටික විකුණනවා ලක්ෂ ගාණක් මාසයකට එනවා. ඔගොල්ලෝ හිතන්න ලක්ෂ ගාණක් මාසයකට වීදුරු විකුණනවා. පොල් කටු විකුණනවා ලක්ෂ ගාණක්. ප්ලාස්ටික් විකුණනවා ලක්ෂ ගාණක්. හරිද? ඒවා විකුණනවා. විකුණන්න පුළුවන් ඕගලන්ට පොල් කටු ඒවා එකතු කරොත් විකුණන තෑගි. මාර ගාණක් හම්බ කරනවා. ඕගලන්ට පොඩි ගාණක් නෙවෙයි බර ගාණක්. ඇයි ළමයි එක දවසකට ටොන් 800ක් එනවා කුණු. එක දවසකට ටොන් 700ක්. හරිද? ඒ කියන්නේ කිලෝග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් 7000. 7000 නෙමෙයි. කිලෝග්‍රෑම් 70000. හරිද? ටොන් 800ක් කියන්නේ. බර ගාණක්. එතකොට කොච්චර වීදුරු වෙනවද? කොච්චර ප්ලාස්ටික් බෝතල් වෙනවද? කොච්චර ඈ කඩදාසි වෙනවද? ඒව ඔක්කොම ළමයි වෙන් කරලා විකුණනවා. කඩදාසි ගන්න වෙනම ෆැක්ටරියක් තියෙනවා ඒගොල්ලන්ට විකුණනවා. වීදුරු ගන්න වෙනම ෆැක්ටරියක් තියෙනවා ඒගොල්ලන්ට විකුණනවා. අන්තිමට එහා පැත්තෙන් යන්න වැටෙන්නේ තිරණ ද්‍රව්‍ය ටික. ඒ තිරණ ද්‍රව්‍ය වලින් හදනවා කොම්පෝස්ට් පෝර. කොම්පෝස්ට් පෝර හදනවා. ඒ තිරණ ද්‍රව්‍ය මෙහෙම ගොඩ ගහලා කොම්පෝස්ට් පෝර හදලා කොම්පෝස්ට් පෝරත් විකුණනවා. හරිද? ඒතර කොම්පෝස්ට් පෝර ටොන් ගාණක් හදනවා මාසෙකට. ටොන් ගාණක්. ඒ ටොන් ගාණ ඔගොල්ලෝ කියයි සර් විකුණන්න ලේසිද? දැන් සාමාන්‍යයෙන් පෝර විකුණන්න ලේසි නෑනේ, අමාරුයිනේ. ළමයි තේ වතු අයිතිකාරයෝ, රබර් වතු අයිතිකාරයෝ, සමහර මේ එක එක බෝග ලූණු වගා කරන අය, මිරිස් වගා කරන අය පොර කනෝ ඇවිල්ලා ගන්න. අපිට තියෙන්නේ කිසිම ගැටලුවක් නෑ හදන ටොන් ගාන මදි විකුණන්න. හදන කොම්පෝස්ට් ටික මදි විකුණන්න ඒ තරම් ඉල්ලනවා. අපිටත් දෙන්නකෝ, අපිට ගහ ගන්න ඇති ටික විතර. මොකද කියන්නේ අන්තිමට ඉතුරු වෙනවා ළමයි කොම්පෝස් හදන්නත් බැරි ප්ලාස්ටික් උත් නොවන එක එක මේ ටයර් කෑලි, බෑග් කෑලි, සෙරප්පු කෑලි අරම මේව එකතු ඉතුරු වෙනවා. ඒ ටිකත් විකුණනවා. ඒ ටික මොකද කරන්නේ? ලෑන්ඩ් ෆිලින් වලට යවනවා. ලෑන්ඩ් ෆිලින් කියන්නේ මොනවද? ඔය වගුරු බිම් ගොඩ කරන තැන් තියෙන්නේ. දැන් අපේ කම්පැනියෙන් තමයි ඔය මේ මහරගම තියෙනව නේද, ආර්පිකෝ එක ඉස්සරහා ලොකු පිට්ටනියක් ගහලා. ඒ පිට්ටනිය ඕගොල්ලෝ එතකොට ඉපදිලත් නැහැ. ඔය පිට්ටනිය හරි ඉස්සර තිබුණේ ලොකු වගුරු බිමක්. ලොකු වගුරු බිමක් තිබුණේ, කබරල ගහලා හැදිච්ච ලොකු වගුරු බිමක් තිබුණේ. ඒකට දැම්ම මොනවද? අර අපේ ඉතුරු වෙන ඒවා රෑට රෑට ගෙනල්ලා දානවා. දාලා 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 පිරෙව. ඒක උඩ තමයි ඕක යට ඒ පිට්ටනිය යට තියෙන තනිකර කුණු. හරිද? කුණු දාලා තමයි හැදියා. මුකුත් ඉතුරු වෙන්නේ නැහැ ළමයි. මාසෙට මං හිතන්නේ කෝටි ගාණක් අපිට. කෝටි ගාණක්. වැඩ කරන අයට හොඳට ගෙවන්නේ නැහැ. මට ගෙවි 8500. හරිද? මගේ මාසික වැටුප රුපියල් 8500. ඒ දවස්වල වැඩ කරන අයට හොඳටම ගෙවන්නේ නැහැ. ඉතින් ඒ අයිතිකාරයා මාසෙකට කෝටි ගාණක් අම්බ කරා. කෝටි ගාණක් තන්නේ කර කුණු වලින්. මතක තියාගන්න. ආ කුණු කියන්නේ මොනවද? කුණු නම් සල්ලි තමයි. හරිද? සල්ලි. ආ මතක තියාගන්න. ඈ ආ මතක තියාගන්න. ආ දැන් ළමයි වැඩේ ඇත්තට ඉගෙන ගන්න ළම සති පන්ති ඉගෙන ගන්න නැත්නම් දැන් අම්මා මට මේ බැකුණු බිස්නස් එකක් කරනවා. ආ මේමයි දැන් සමායට ඔබ කල්පනා කරයි අපේ ළමයි ිතයි සර් පණ්ඩිතකම් කියෙව්වට ඉතින් සර් ඇයි මෙච්චර මේ පන්ති කර කර මහන්සි වෙලා දඟලන්නේ කුණු බිස්නස් එකක් කරන්නකෝ සර්. කරන්න පුළුවන්ද? ලොකු ඉඩමක් ඕනේ. තව මොනවද ඕනේ? මැර බලය ඕනේ, මැර බලය. ඇයි දැන් කුණු බිස්නස් එකක් කරනකොට ළමයි ලේසි නෑ. වටපිටේ ගඳ ගහනවා, මිනිස්සු එනවා, කෑ ගහගෙන මානව හිමිකම් යනවා. ඒවට විරුද්ධව ටිකක් මැරයෝ ටිකක් දාලා මිනිස්සුන්ගේ සත්‍ය වහලා තමයි කරන්න වෙන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. හරි. හරි. උෂිත මැරයා. ආයිලඟ වනාන්තර ආරක්ෂා කිරිවාලිය.
හරි ඔන්න මැරේක් හම්බුණා මට. වනාන්තර ආරක්ෂා කිරීම. ළමයි මට කියන්න මේ අහගන්න ළමයි මේ වනාන්තර ආරක්ෂා කරොත් මට කියන්න වනාන්තර ආරක්ෂා කරාම මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවද උරා ගන්නවද? උරා ගන්නවනේ. එතකොට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. හරි. එච්චරද තිබුණේ ආතාව. නැවත වන වගා කිරීම. නැවත වන වගා කිරීම. ඩග්ගල්ලියම්. ඇයි නැවත වන වගා කරන්න ඕනේ? තියෙන ගස් ආ කපනවනේ. නැවත වන වගා කරන්න ඕනේ ළමයි. තියෙන වනාන්තර ටික කැපුවම ආයි වනාන්තර ටිකක් හදන්න ඕනේ. ඒකට කියන්නේ මොකද්ද? නැවත වන වගා කිරීම. ලංකාවේ තියෙනවද? ලංකාවේ අපිට නෑ. හැබැයි ඕගලන් ඕගලන් නම් පොඩි ඉතින් අහලා තියෙනවද රිෂාඩ් බදූදීන් කියලා මුස්ලිම් ඇමතිවරයෙක් විල්පත්තුව කැපුවයි කියලා. විල්පත්තු වනාන්තරය කැපුවයි කියලා එයාට දඬුවමක් දුන්නා. ඔබගේ සල්ලි වලින් ඔබ ආයි වනාන්තරය වගා කරන්න ඕනේ. දුන්න දඬුවමක්. මන් දන්නේ නැහැ වගා කරාද නැද්ද කියලා. දඬුවමක් දුන්නා. එයා වැරදි කරුණා. හරිද? මිනිහා දුන්න වැඩේ විල්පත්තුවේ ගස්ටික් කැපුවා. හරිද? එච්චරයි නේද? ඈ එහෙම නම් දන්නේ ඇති යනවා. හරි මේ ආන්න නම් ළමයි කියන්න නම් කවදද තායි එන්නේ? බදාදා උදේ කීයටද? 7 ඉඳලා 9 වෙනකම් පැය දෙකයි ඈ. අනිවාර්යයෙන්ම එන්න. ආහාර දාම ආහාර ජාල පාඩම කරනවා ඈ. පොඩකින් එන්න. පොඩකින් පොඩකින්